හයි බෝන් හැමෝටම අනිතින් අදත් වෙනදා වගේම ඉතින් මගේ අතේ ලස්සන චිත්‍ර දෙකක් තියෙන හැමෝම ආස ඇති මේ චිත්‍ර කලාවට හැමෝම ආසයි ලස්සනට පින්තාරු කරන්න සිත්තම් කරන්න ඉතින් අපි අද දවසත් වෙන් කරගන්න චිත්‍ර කලාව වෙනුවෙන් කතා කරන්න චිත්‍ර කලාව විතරක් නෙවෙයි සංගීතයත් අපි ඒකට බද්ධ කරගෙන අපි ලස්සනට අද දවසේදීත් කතා බහ යුත් ආඩ්විටරහ ඔයගලන්ට ලබා දෙන්න සූදානම් ඔයගලන් එකතු කරගන්න සූදානම් ඔයගල හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි මතක් කරා අපි පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා ඉතින් ඒ වෙනසත් එක්ක තමයි අපි මේ ඔයගලන්ව මුණ ගැහෙන්නේ ඉතින් යුත් ආඩ්විට කියලා කියන්නේ කලාව රිද්මය මේ හැමදේම බොහොම අපූර්වට සම්මිශ්‍රණය වුණු ප්‍රෝග්‍රෑම් එකක් විශේෂයෙන්ම අපේ ආදරණීය තරුණ පරම්පරාවට අපි තිලින කරන අපි හැමදාමත් ආසයි අපේ තරුණ පරම්පරාව ඉදිරියට එනවා. ඉතින් ඒ අයට අත්වලක් විදිහට තමයි අපි මේ මැදිරිය මේ විදිහට ඔවුන් වෙනුවෙන් වෙන් කරන්නේ. ඉතින් අද තැවලා ඉන්න ලංකාවේ ඉන්න දක්ෂයෝ දෙන්නේ ඉතින් ආදරණීය තරුණියන් දෙපළක් තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් අද තනිකරම කාන්තාව පමණයි මැදිරියේ ඉන්නේ. ඉතින් මේගොල්ලෝ කවුද කියලා දැනගන්න කලින් මම හිතුවා මගේ යාළුවව මගේ යෙහෙළියව හඳුනා දෙන්න. ආදරණීය ප්‍රියා. අයිබෝන්. අයිබෝන් එන්ජි. කොහොමද ඉතින්? ගොඩක් හොඳින් ඉනවා. හොඳ නේද? මම හොඳින්. අද පොඩ්ඩක් වෙනස්සලාද පොඩ්ඩක් මූඩ් එක මොකද කියලා. මම හිතන්නේ මොකද මේක යූත් නේ. තෝවා යූත් වෙලා. යූත් වෙලා. ඒක නිසා මේ තාරුණ්‍ය ගැනම කතා කරන නිසා තාරුණ්‍ය ගැන අපි නිතරම යූත් ආඩ්විට් හරහා වලට ගෙනෙන නිසාම අපි හිතුවා අපිත් අලුත් වෙන්න ඕනේ කියලා. යූත් ආඩ්විට් අලුත් අපිත් අලුත් මේ ඇවිල්ලා ඉන්න අයගෙනුත් අපි අලුත් දේවල් කතා කරන්න සූදානමින් ඉනවා. ඉතින් අර රැන්ජ් කිව්වා වගේ ඇත්තටම අද ඔන්න කාන්තා පරපුර තමයි නියෝජනය කරන්න යන්නේ. ඉතින් ඔයාලා අපිව බලාගෙන ඉන්න මේ පැය කීපේ පුරාවටම අවස්ථාව ලැබෙනවා අද දවසේදී විවිධ වූ කලාවන් පිළිබඳව හොඳින් දැනුම ලබා ගන්න. හරි. එහෙමනම් හොඳුනලා දෙනවා ඉස්සෙල්ලාම. ඔව් අනිවාර්යයෙන්ම තරුණියන් කියලා කියන්නේ ඇත්තටම මේ කොයි වෙලාවකවත් පස්සර යන්නේ නැහැ ඇන්ජි. නෑ. හරි ඉතින් කොහොම හරි මේ චැලෙන්ජස් වලට මේ තියෙන අභියෝග වලට ඉලක්ක වලට නොකඩවා ඉදිරියට යන පිරිසක් තමයි දැන් ඉන්න තරුණියන් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඒක නිසා ඔන්න අපිත් ආරාධනා කරා අපේ ස්ටුඩියෝ එකට ස්ටුඩියෝ එක ලස්සන කරන්න ඒ වගේම විවිධ වූ කලාවන් පිළිබඳව කතා කරන්න අපුරු දෙදෙනෙකුට මම මුලින්ම අඳුල්ලා දෙන්න අපි අද කතා කරනවා වෙනස් වූ කලාවක් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අපි ආරාධනා කරේ විනෝලි හයිසිකා. අයබෝන් විනෝලි. අයබෝන්. එතකම අපිත් එකතුලා ඉන්න මේ සංගීතය සම්බන්ධව ටිකක් වැඩිපුර කතා කරන්න අපේ තරුණ පරම්පරාව නව පරම්පරාව නියෝජනය කරන තුෂා දිනෙත්මෙනි. අයබෝන්. අයබෝන්. හරි ලයන්විත අයිවෝන් කිව්ව කියන්නේ අර සංගීතයේ තියෙනවා සංගීතය එකම නේන්නේ. ඔව් ඒක තමයි. දැන් මේ ඔයගලන්ට පේනවා ඇති මැදිරිය හරි ලස්සන වෙලා තියෙනවා ලස්සන චිත්‍රවලින් හරි අපූර්ව මේ කැටයම් වලින් ලස්සන වෙලා තියෙනවා පේනවා ඇති ප්‍රියා. ඉතින් දැක්කම හරි ආසයි. අපි වැඩසටහන පටන් ගන්නකොට කිව්වා මේ ගෘහ නිර්මාණ ශිල්පය කියලා මේක තුල අපි කතා කරන ගෘහ අභ්‍යන්තර අලංකරණ නිර්මාණ සම්බන්ධව. අන්න ඒ දේවල් තමයි අද දවසේ මේ මැදිරිය සම්පූර්ණයෙන්ම ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් මේ නිර්මාණ කරන ආදරණීය යුවතියක් තමයි විනෝලි කියලා කියන්නේ නේද? විනෝලි ඉතින් අපි දැන් මේ ශිල්පය ගැන අපි වැඩිදුර කතා කරනවා. මට හිතෙනවා මේ දේවල් දැන් මේ යට යනවා දෝ කියලා මේ සමාජය තුළ මේ කලාව. අපි ඒ නිසා ඒ දේවල් වලට පිළියමක් තරුණ තරුණියන් විදිහට සෙවිය යුතුමයි මේ කලාවන් නිතර නිතර කෙන ඉදිරියට ගෙන යන්න. අපි ඒ දේවල් පිළිබඳව කතා කරමු. ඊට කලින් අපි අහන්න හිතලා විනෝලි මොකක්ද ගම පළාත පාසල මොනාද මේ විස්තර ටිකක් විස්තර කියලාම පටන් ගමු. මම පන්නිපිටියේ මගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටි ධර්මපාල විද්‍යාලයේ උසස් අධ්‍යාපන සඳහා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා 2013 වර්ෂයේ. මම උපාධිය හැටියට හදාරනවා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී උපාධිය. ඒ අතරතුර තමයි මේ වැඩ කටයුතු කරන්නේ. දැන් වර්තමාන වෙනකොට රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කටයුතු කරනවා. සෑහෙන සතුටයි. මම හිතන්නේ කැලණිය මේ අපිට සෑහෙන සමීපයි නේ. සමීපයි. ඉතින් ඒ තමයි විස්තරනේ. ඉතින් පෞලෙන් උත් මේ කියන්නේ මේ ශේෂ්ත්‍රයට එන්න පෞලෙන් තියෙන අපි කියන්නේ පෞලෙන් ලැබෙන පසුබිම සහ තල්ලුව මොකද්ද අපි මේ දේවල් කතා කරන්න ප්‍රථමයෙන් අපිට කියන්නකෝ පෞලේ විස්තර ටිකකුත්. පෞල ගැන කතා කරොත් මමයි අම්මයි තාත්තයි පෞලේ මම විතරයි හස්බන්ඩ් ඉන්නවා. ඒගොල්ලන්ගෙත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මම දැන් ඔෆිස් ගිහිල්ලා එනකොට වැඩ කරලා මේ ටිකක් මේ
ඒ එතනයි මෙතන වෙනස් මීඩියා පැත්ත එතන මෙතන කලාව ඉතින් දෙක සමබරව කරගෙන යන්න ලොකු සහයෝගයක් ඒගොල්ලන්ගෙන් දෙනවා ඉතින් අම්මා වැඩවලටත් සහයෝගය දෙනවා ඉතින් ඇවිල්ලා මේ ගෙදර ඇවිල්ලා තමයි ඉතින් මේ කටයුතු කරගෙන යන්නේ සහ වීකෙන්ඩ් එක හරි දැන් තුෂාදි අපිට කියන්නේ තුෂාදි ආවේ කොහෙන්ද එතකට පාවල විස්තර මොනවාද මම රුක්මාගම් ප්‍රදේශයේ අමංකෝ පාසල්ගේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට රුක්මාගම් ප්‍රදේශයේ කොට්ටාවේ ඔව්දා ඉතින් ගෝතමී බාලිකා විද්‍යාලයේ ලොකු පන්නරයක් ලැබුණා සංගීත ජීවිතයට හැමදෙසෙම මතක් කරන්න උන් දෙයක් මේ වෙනකොට මම උපාධිය හදාරනවා සංගීත උපාධිය ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉතින් සින්දු කියාගෙන ප්‍රැක්ටිස් කරගෙන ඉතින් මේ ගමන එනවා ඉස්සරහට සංගීතයත් එක්ක ඉදිරියටම යනවා නේ සින්දු කියාගෙන ප්‍රැක්ටිස් කරගෙන හරි සරලව කිව්වා ඒක සරලව කිව්වා දැන් අද දවසේ අපි හරිම විවිධ වූ විෂයන් දෙකක් ගැන අංජි කතා කරන්න අපි සූදානම් ගෘහ නිර්මාණ ශිල්ප ඒක පැත්තකින් බැලුවම සංගීතය ටිකක් වෙනස් වූ පැතිකඩයන් දෙකක් ගැන තමයි කතා කරන්නේ දැන් මිනෝලියා ඇත්තටම මේ වගේ දෙයක් මේ ගෘහ නිර්මාණ ශිල්පයේ ඒ වගේ මේ කියන්නේ සිත්තම් කරන්න මෙන්න මෙතනට යොමු වුණේ කොහොමද ඔයාට දැනුනේයි මම මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා ඔව් අනිත් එක මම පොඩි තව බාධා කිරීමක් කරන්න ඔයා හදාරලා තියෙන වෙනම විශේෂපතයක්නේ ඒකත් එක්ක මේ එතෙන්ට යමු වුණා කෙනෙක් සම්පූර්ණ වෙනස් පැතිකඩක් කොහොමද මේ පසුබිම් කතා මගේ මේ කලා හැකියාව හඳුනගන්නේ මුලින්ම මගේ අම්මා මම උසස් පෙළ දක්වා චිත්‍රකලාව හදාරනවා චිත්‍රකලාව කියන්නේ විෂයක් හැටියට චිත්‍රකලාව හදාරනවා හදාරලා උසස් පෙළට මම විෂයන් හැටියට චිත්‍රකලාවයි මහජන මේ ජනසන්නිවේදනයයි ඉතිහාසයයි හදාරන්නේ ඒකෙන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් සිද්ධ වෙනවා ඉතින් ඒ එහෙම යොමු වෙලා තමයි මම මුලින්ම මේ කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේද අධ්‍යනංශයේ මහජන සම්බන්ධතා විශේෂ සඳහා යොමු වන්නේ. නමුත් මේ මම ජීවත් වුනේ මේකත් එක්ක. ඇත්තටම මාව කවුරු හරි මගේ ප්‍රතිරූපය ගැන කතා කරොත් එහෙම කොහෙන් හරි ආර්ට් එකක් සම්බන්ධ වෙලා එනවා. කැම්පස් එකෙත් ඒ වගේ. ඒ කියන්නේ ආර්ට් කරන්න කවුද ඩිපාර්ට්මන්ට් එකේ වගේ එකකදී මේ මගේ නම නිතරම කියවෙනවා ඉතින්. ඉතින් මම පස්සේ එළියට ආවට පස්සේ මගේ මේ රැකියාවත් සම්බන්ධ වුණාට පස්සේ මම නැවත නැවතත් හිතනවා ඒ කියන්නේ මගේ ජීවිතේ තියෙන්නේ ඇත්තටම සතුට තියෙන්නේ කොතනද කියලා. ඒ සතුට හොයාගෙන යන ගමන තුලදී තමයි මම මේක මේ නිර්මාණ ව්‍යාපාරයක් තත්ත්වයට පත් කරන්න මේ උත්සාහ කරේ. දැන් ඔයාලා හිතේනද මිනෝලි දැන් අපි දකින්න විවිධ වූ කලාවන් හදාරන අය ඉන්නවා මේවා වෙළඳපොළට ගේන ප්‍රවණතාවය දැන් මේ වෙනකොට වැඩි වැඩියෙන් තියෙනවා. නමුත් මේ වගේ කලාවකට ගෘහ නිර්මාණ ශිල්පෙ මේ යට ගිය දෙයක් නිසා වෙන්දෝ අපිට මේ ඉස්සරහට මේ දේවල් ගේන්න පුළුවන්කම තියෙන එකම අභියෝගයක් නේද? ඔයාලා හිතේ යම් යම් තරමක අභියෝගයක් තියෙනවා. මේ අත වශයෙන්ම කිව්වොත් එහෙම දැකනේ චිත්‍රකලාව පිළිබඳ පාසල් මට්ටමේදී දැන් විෂයන් ගැන්නුවාට මම මේ අම්මලා තාත්තලා ගොඩක් මේ චිත්‍රකලාවට යොමු කරන්න තියෙන தත්ත්ව වර්තමානයේ දක්නට ලැබෙන්නේ නැහැ. ඉතා අල්ප වශයෙන් දක්නට ලැබෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා වෙළඳපොළෙන් ඊට පස්සේ ඒගොල්ලෝ යම්කිසි සමාජගත වුණාම මේකේ මොකද කරන්න කියලා. ඒ ගැටලුවයි තියෙන්නේ මේකට. නමුත් නැත්තම් දැන් අපි ඕනම දෙයක් ඕනම විෂයක් හදාරලා ඒක නිර්මාණශීලීව හිතන්න පුළුවන් නම් කියන්නේ ක්‍රියේටිව් තින්කින් එකකින් හිතන්න පුළුවන් නම් මං හිතන්නේ මේ මේ වගේ කලාවන් ඉදිරියට යයි. ඔයා හිතන විදිහට මේ නිර්මාණශීලීත්වය අපි හිතමු පුංචි දරුවෙක් අරගෙන එහෙම නැත්නම් යම් කිසි වයසක මුහුකුරා යනකොට මේ නිර්මාණශීලීත්වය ඇති වෙන්නේ අපිට මේ අවඩ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේද එහෙම නැත්නම් තමන්ට ලැබෙන පවුල් පසුබිම තුළද නැත්නම් තමන් තනියම ගිහලා කොහේ හරි ඉඳගෙන කල්පනා කරන තමන්ට ඒ සිතුවිලි පහළ වීමක් මගින්ද ඔයා දැනට යම් කිසි වයසක් පහු කරගෙන යනකොට පාඩ දැනෙන්නේ නැතිනේ මට කොතනදීද ඒක සිද්ධ වුනේ කියලා මං කියන්න කැමති ඔය සියලු දේම සම්මිශ්‍රණයක් තුලින් තමයි මේ කෙනෙක් ගොඩ නැගෙන්නේ කියලා ඔය සියලු දේම එක එක අවස්ථාවලදී එක එක විදිහට අවශ්‍ය වෙනවා දැන් උදාහරණයක් ලෙස ගත්තාම දැන් මේ කලාව මේ ට්‍රෙඩිෂනල් චිත්‍රණය කියන්නේ මම ගෘහ අභ්‍යන්තර අලංකරණ ශිල්පය සඳහා යොදාගන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික චිත්‍රකලාවේ ආභාෂයන ශෛලි රේඛා සහ වර්ණ නමුත් මින් එහාටත් කවුරු හරි ඉල්ලුවොත් මම වෙනත් නිර්මාණත් කරන මොඩර්න් ආටුත් කරනවා නමුත් මගේ කැටගරි එක හැදිලා තියෙන්නේ මේ තුල ඉතින් එහෙම කතා කරාම පස්සේ මේ ඇත්තටම කිව්වොත් මේ නිර්මාණ තුල මේ යන්න පුළුවන් පැති තියෙනවා ඒ කියන්නේ අපි එකින් එකට වෙනස් විදියට හිතුවොත් යන්න පුළුවන් පැති තියෙනවා දැන් මේක එක පැත්තක් විතරයි මේක එක පැත්තක් විතරයි ඉන්ටීරියර් ඩිසයිනින් වල මේ ඉල්ලුම නැත්තේ නෑ වෙනද පොළ තුල ඉල්ලුම තියෙනවා ඒ කියන්නේ දැන් අපි ගත්තොත්
දැන් අතීත දේවල් නැවත 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 මිනිස්සු පරිහරණය කරන්න පටන් ගන්නවා දැන් උදාහරණයක් බතික් කලාවත් නැවත නැවත එනවා එනවා බිගිරළු කලාවත් නැවත නැවත එනවා දැන් මැටි කර්මාන්තේ නැවත නැවත එනවා ඒ කියන්නේ අලුත් නවීකරණයකින් ඉදිරිපත් වෙනවා සමාජයට ඉතින් මේ දේවලුත් එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් බැරි නෑ ඉතින් ඒකට ගත්ත පුංචි උත්සාහයක් තමයි මේ හරි තුෂාදි දැන් අපිට කියන්නකෝ සංගීතයට ඔයා මුලින්ම සඳහන් කරා පාසලෙන් වට ලොකු සහයෝගයක් ලැබුණා කියලා. එතන තමයි ඔයාගේ තෝතැන්න නිර්මාණය වුණේ කියලා. මීට අමතරව ඔයාට කියන්නේ ඔයාට ජීවිතේ දැනෙන්නේ නැතිනේ මම සංගීතය තමයි මගේ ජීවිතේ මම මෙතනින් ඉස්සරහට යන්න ඕනේ වෘත්තීය මට්ටමේ ගායිකාවක් බවට පත් වෙන්න ඕනේ කියලා ඔයාට තැනකදී දැනෙන්නේ නැති. එතකොට ඒ දැනුණු තැන සහ එතකොට ඔයා ඒ අදහස ඔයාගේ දෙමව්පියන්ට පවුලට ඉදිරිපත් කරනකොට ඒ අයගෙන් ලැබුණු අදහස් මොන වගේද? ඒ අයගේ පිළිතුර මොන විදිහට දායි ප්‍රතිචාරය? මට පොඩි කාලේ ඉඳලා ලොකු මොනාවක් තිබ්බා. يعني හරියට තේරුනේ නැහැ මේ සංගීත ශාස්ත්‍රයට එන්න ඕනේ ගායිකාවක් වෙන්න ඕනේ කියලා නට පොඩි කාලේ ඉඳලා රිමෝට් එක අරන් සින්දු කියනවා. टीवी के प्रोग्राम्स बनाना गुडाक में प्रवीण अंगी गीत हरियट है वो पुड़ी खाने दे एक अदटा तीन पुरुद्दा इतिंग में गेदर अपे पुरुद्दा ते बा हमदाम रेडियो कहाने का उदे इंदला रेडियो कहाने को डे प्रवीण अंगी गीत में मंगे खाने टे हम बोला है बैठूने इतिंग एक अत्ते को मम्म हितुआ में छुट्टे छुट्टे मर हरियट खाले क्यान मतगन है පොඩි පොඩි يعني මගේ පොඩිම වයසවලදී මට තේරෙන්න ගත්තා මම මෙතනට එන්න ඕනේ මම මේකට ආසයි මට දක්ෂතාවයක් තියෙනවා කියලා ඒක මට ගෙදරට කියන්න ඕන නැහැ එයාලා අම්මට තාත්තට තේරිලා මාව මං ආස පැත්තෙන් මේගොල්ලෝ ඉස්සරහට යවුවා ඉතින් අද වෙනකොට මට උපාධිය හදාරන්න එතකොට සංගීත ශාස්ත්‍රයට එන්න ලොකු උදව්වක් ලැබෙනවා ඉතින් ඒ ආපු ගවුන් තමයි මේ තියෙන්නේ තාම ආදුනිකෙක් විදියට වැරදි අඩුපාඩු හදාගෙන හරිම නිහතමානීව හිමින් ගමන කිසරට යනවා. මේ දැන් තුෂාලි මේ ඔයාගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා ඔයාව හඳුන්වන්නේ කවුරු විදිහටද? ගායිකාවක් කියලාද හඳුන්වන්නේ? මේ තාම දැනට ඔයාට හඳුන්වන්න පුළුවන් ඔයා කවුරු විදිහටද? දැනට ඔයා මොන කැපැසිටි එකකද ඉන්නේ? ඒ වපසරි මොකක්ද? මම තාම නිර්මාණය වෙන ගායිකාවක්. තාම මම වැරදි මගේ අඩුපාඩු හඳුන ගන්න කාලේ මං අපේ දැන් ශේෂ්ත්‍රේ ඉන්න අය ඒ වගේම ඉන්න හිටපු ප්‍රවීණයන් මේ අයගෙන් දැකලා මම මගේ වැරදි දැන් අඳුර ගන්නවා. ඉතින් ඒ නිසා අර මං මාව හඳුනන්න කැමති නිර්මාණය වෙන මොකක් හරි ලස්සන නිර්මාණයක් ගැන තාම ගොඩ නැගෙන නිර්මාණයක් විදියට. ක්‍රමක්‍රමයෙන් නේද ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙලා අත්දැකීම් ලබාගෙන ඒ අත්දැකීම් මත ගමනක් යන්න හිතාන් ඉන්න කෙනෙක් තමයි තුෂාරි කියලා කියන්නේ. සංගීතයට අපරාධ දෙන්න ප්‍රියම මේ දැන් සංගීතයට විතරද කැමති නැත්නම් තව මොනා හරි තියනවද? ඉස්සරහට යන්න ප්‍රධානෙන්ම උනුනේ සංගීතය. හැබැයි මම පුංචි කාලේ ඉඳලා සින්දු ලියනවා, කතා පොත් ලියන්න ආසයි, ඒ වගේ සාහිත්‍ය, කලාව, සංගීතය. ඔය තුනම මගේ තවත් එක තිබ්බ දේවල්. प्रधान संगीत දැනට ගිටාර් එක තමයි ප්ලේ කරන්නේ ඉස්සරහට ආසයි තව බාණ්ඩ ඉගෙන ගන්න. හරි අපි බලමුනේ ඉස්සරහට එතකොට ඉස්සරහට අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ ආස්ථා තියෙනවා. දැන් මේ පැත්තෙන් අඳිනවා විනෝලි. විනෝලිගේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. විනෝලි දැන් අපිට පොඩ්ඩක් විස්තර කරන්න කොහොඳින එක ගැන. කියන්නේ මේක මේ 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 නිර්මාණ අපිට ගෙදරක දැන් ගෙදරකට අවල් ගෙදරක ඇතුළත ලස්සන කරගන්න අවශ්‍ය කරන නිර්මාණනේ ඔයා මේ කරන්නේ. එතකොට දැන් කොහොමද ඔයාගේ සේවාදායකින්ගෙන් මොන වගේ රිකුවයර්මන්ට්ස්ද තියෙන්නේ? කියන්නේ ගොඩක් අයට දැන් මේ වගේ දේවල් අවශ්‍ය වෙන අපි පරණ තාලේ විදිහට ගයක් නිර්මාණය කරනවා නන්නේ නවීන පන්නයට යනවා නම් ගොඩක් අය ඒ විදිහට යන්නේ තාක්ෂණයත් එක්ක යන්නේ. දැන් ඔයාගේ ළඟ ඔයාට ඉන්න සේවාදායකින්ගෙන් මොන වගේ අදහස්ද ලැබෙන්නේ මේ වගේ ඒවා නිර්මාණය වුණොත් හොඳව කොහොමද ඒගොල්ලන්ගේ අයිඩියා එක අරගෙන ලස්සනට නිර්මාණ කරන්නේ? මුලින්ම මේ මගේ ළඟට කවුරු හරි ක්ලයින්ට් කෙනෙක් ආවට පස්සේ මම ඒගොල්ලන්ගේ ඇත්තටම යන්න පුළුවන් හැකියාවක් තිරන මම අනිවාර්යයෙන් ඒගොල්ලන්ගේ ගෙදර බලන්න යනවා. එහෙනම් ඒගොල්ලන්ගේ අයිඩියා එක මොකක්ද කියලා ඉස්සෙල්ලා විමසලා තමයි ඊට උචිත විදිහට මම මගේ අයිඩියා එක දෙන්නේ ඒගොල්ලන්ට නිරන්තරයෙන්ම.
ඒ එතකොට මම සැලකිලිමත් වෙනවා ඒගොල්ලන්ගේ මේ නිවසට භාවිතා කරලා තියෙන වර්ණ සහ වෙනත් ගෘහ අලංකරණ නිර්මාණ මොනවද ඒවට ඩැමේජ් එකක් නොවෙන්න මගේ නිර්මාණ කොහොමද ඉදිරිපත් කරන්න කියන එක ගැන මම පැහැදිලි අවබෝධයක් ඒගොල්ලන්ට ලබලා දෙනවා ඒ වගේම දැන් උදාහරණයක් ගත්තොත් මේ හංසය මම පාවිච්චි කරන දේවල් තියෙනවා දැන් මෙතන මේ පහනක් තියෙනවා පහන අපි කියනවා මේකට විලක්කු පහන කියලා දන්වැල් පහන දැන් මේ පහනේ යම් කිසි පහනක තියෙන ආලෝකයක් නේ ලබලා දෙන්න. ඒතකොට ඒව යම් කිසි තේරුමක් තියෙනවා. ඒ කියන්නේ දැන් බෙල් එක සීනුවක් දැන් අපි විදුලි බෙල් එකක් තියෙන ගෙවල් වලට ඒකට අණුව අපි බෙල් එකක් අපේ සීනුවක් පාවිච්චි කරනකොට ඒකේ හඬේ තියෙනවා වෙනත් දෙයක්. ඒ කියන්නේ ඒක වෙනත් අර්ථයක් ජනනය වෙනවා ඒ තුලින්. ඉතින් ඒ නිසා ඒවට ඩැමේජ් එකක් වෙන්න බෑ. මොකද සමහරක් වෙලාවට කියනවනේ දැන් මේ මිනිස්සු ගොඩක් කැමති මේ කලාවට කැමති වුණාම දැන් ඇත්තටම බෙල් එක දකින්න කලින් බෙල් එකක් ඒගොල්ල විදුලි සීනුවක් හයි කරලා තිනවා. ඉතින් එතකොට මම මේක ස්ථානගත කරන්නේ කොතනද කියන එක ගැන ඒගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න වෙනවා මට. ඒ කියන්නේ ඒක උචිතද නැද්ද කියලා. එහෙම වුණොත් දැන් මගේ ප්‍රොඩක්ට් එක විකුණ ගන්න කියලා මම කොයි වෙලාවකවත් මේ ඒගොල්ලන්ට කියන්නේ මේක හොඳයි 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 කියන එක. එතෙන් උචිත නැත්තම් මම කියනවා ඒක මිස් ගන්න එපා නැත්නම් සර් ගන්න එපා කියන එක. ඒකට මම ආදේශකයෙක් ඒගොල්ලන්ට භාවිතා කරන ඒගොල්ලෝ ඉල්ලන ඒගොල්ලන්ගේ කැමැති තැන් වලට උචිත නිර්මාණ ටිකක් ඒගොල්ලන්ට අලුත් නිර්මාණ ටිකක් කරලා දෙනවා. හැබැයි මට කියන්න ඕනේ දැන් මේ ශේෂයත් එක්ක මම අලුත් මම මාස 4ක් වගේ පටන්ගෙන ඒ කියන්නේ හරියටම පටන්ගෙන මම කලාවකෙත් දැනගෙන හිටියට මම ඇත්තටම කලාව කරේ මට මම නිර්මාණ කරේ ඇත්තටම මට කරේ මම කරලා මම ඒකේ ලස්සන බැලුවා මං හිතුවේ නෑ ඒක අලවි කරන්න ඕනේ කියන තැන ඇත්තටම හිටියේ නෑ මම අධ්‍යාපන කටයුතුත් එක්ක නමුත් කොහොමත් පුංචි කාලේ ඉඳන් මම උසස් අධ්‍යාපනය ලැබුවත් හිතුවා ව්‍යවසායිකාවක් වෙන්න ඕනේ කියලා ශේෂ්ත්‍රයේ මේකයි කියන එක තීරණය කළා තිබ්බේ නෑ මම ඉතින් ඒ ඔස්සේ යන ගමනේදී ඉතින් මේ නිර්මාණ වලට මෙහෙම යොමු වුණා. හැබැයි මට හිතෙනවා මම ක්ලයන්ට්ලාගේ ඉගෙන ගන්නවා කියලා. මම මගේ පාරිභෝගික ජනතාවගෙන් ඉගෙන ගන්නවා. තවත් ඉගෙන ගන්නවා. දැන් මොකක් හරි නිර්මාණයක් කරන්න මම මගේ නිර්මාණ ටික මම ඉදිරිපත් කරන එක නිකනන්නේ. ඊට පස්සේ ඒ ඔස්සේ තමයි යන උමාවේ. මම හිතා ගන්න බැරි විදිහට මම මේ ටික ගිය කොරෝනා එකේදී කොරෝනා පටන් ගන්න සීසන් එකේදී ඇඳලා නිකන් තියලා මම සෝෂල් මීඩියා වැඩි පාවිච්චි කරපු මීඩියා කරාට මම සෝෂල් මීඩියා ඇත් එක්ක හිටපු කෙනෙක් නෙමෙයි. ඇත්තටම මම හරි කම්මැලි ඒ දේවල් වලට. නිකන් පේජ් එකක් අදලා දැම්ම විතරයි. මටවත් හිතා ගන්න බැරි නෝ ඉස්සෙල්ලම මේ ඉස්සරහ තියෙන ගල තමයි මම විකුණුවේ. මේ කියන්නේ ගල් ටිකක් දාලා දැම්මා. මම පේජ් එකේ දැම්මහම පස්සේ මේ ඒ ගල් ටිකට ඕඩර් එකක් ඇවිල්ලා ඒකෙන් තමයි ඉස්සරහට ආවේ. අද වෙනකොට ඇත්තටම මට දැන් ටයිම් එක නැති වෙන්න මැනවුම් ඇවිල්ලා තියෙනවා. කරගන්න ඉතින් මට හිතනවා මිනිස්සු මට වැඩි උනන්දුයිද කියලා සමහර දේවල් වලට ඒ කියන්නේ දන්න ඉස්සලා කරමු අපි වැඩි ඒ දන්නවා ගොඩක් දේවල් ඒගොල්ලෝ දැන් පියනක් එහෙම දැන් මේවා දැක්කහම ඒගොල්ලෝ හිතන්න ගන්නවා මම හරි කැමතියි ඒ දෙයට ඒ කියන්නේ දැන් මේ පියන සමහරක් ගෙවල් වල පරණ ගෙවල් තියන අය දැන් මේ වගේ පියන් අර සීගිරි ඇඳලා තියෙන පියන් චැනල් පියන් පරණ ඇන්ටි පදම් ලීය තමයි ගොඩක් වෙලට ඒක ඒ වගේ පාවිච්චි කරන්නේ මේ ඒගොල්ලෝ මේව විසිකලා දාලා තිනවා ගෙවල් වල අලුත් දේවල් මේ අරගෙන නමුත් මේක දැක්ක ගමන් අනේ මිස් මටත් තියෙනවා මේ වගේ එකක් මම ගෙනල්ලා දුනත් කරලා දෙන්න පුළුවන් ද වගේ එකක් අහනවා මට හරි සතුටුයි ඉතින් ඒ දේවල් ගැන ඉතින් ඒගොල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මම ඉතින් මට සමහරකට ගෙදරට දැන් ඒකෙදි ගෙදරට ඇවිල්ලා අරන් ගියාම මිස් පොඩක් කලර්ස් වල එකම විදියක් තියෙනවා පොඩක් ඔය වෙනස් කරන් ඒගොල්ලෝ මට ඇත්තටම ඒගොල්ලෝ දැනුවත් මේවා ඒ කියන්නේ විශේෂයෙන් කියනවා දැන් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ට වැඩි ටිකක් ඉහළ පැලැන්තියේ කට්ටිය තමයි මේකට ටච් වෙන්නේ. ඔව් ඔව්. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම කලාව පිළිබඳ ස්ටඩි කරන අය. අන්න ඒකයි කියන්නේ ඒගොල්ලෝ වර්ණ පිළිබඳ යම්කිසි දැනුවත් භාවයක් තියෙනවා. රේඛා පිළිබඳ දැනුවත් භාවයක් තියෙනවා. ඉතින් මං ඇත්තටම ඒගොල්ලන්ගේ දෙයක් ඉගෙන ගන්න ස්තුතිවන්ත වෙනවා. මේ මාත් එක්ක මේ එහෙම කතා කරලා අදහස් බෙදා ගන්න හැම පාරිභෝගික ජනත කෙනෙක්ටම. ඒ අතින් හරි දැන් මම පොඩ්ඩක් විස්තර කරමු අතේ අඳින එක සම්බන්ධව ඒකට අවශ්‍ය කරන උපකරණ මොන වගේ තීන්ත වර්ගද ඒ පාවිච්චි කරන කොහොමද ඒ වර්ණ ගැලපීම් කරගන්නේ කියලා අපි පොඩ්ඩක් මම ඉන්ටීරියර් වලට භාවිතා කරන්නේ ගොඩක්ම වුඩ් එකේ පදම් මේක මොකද නැත ලෑලි ඇද ගන්න තත්ත්වයක් තියෙන සමහරක් වෙලාවට පරණ ලිය පාවිච්චි කරන්නේ නැහැ පදම් වෙච්ච ලිය කොස් මහෝගනි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ වගේ පැනල් චිත්‍රයක් කරන්න ගියාම පැනල් චිත්‍රයක් කරන්න ගියාම එහෙම තමයි පාවිච්චි කරන්නේ මේ ඒකෙදි හැබැයි නිර්මාණයක් පාවිතා කරන ද්‍රව්‍ය මේකයි කියලා මට කැටි කරලා දක්වන්න ටිකක් අමාරුයි මේ කවුරු හරි ඉල්ලුවොත් පැනල් එක නැත්තම් පුටු කකුල නම් පුටු කකුල ඇඳ පිත්තක ඕනම දෙයක්
කැඩිච්ච දෙයක් තිබ්බොත් මම කරලා දෙනවා. ඉතින් পেইන්ට් වලට ගැන කතා කරුතේම මම යූස් කරන්නේ මේ পেইන්ටින් ඇක්‍රිලික් එක. ඒකට මේකට টপ කෝඩ් බැක්ස් ඔක්කොම පාවිච්චි කරනවා. නිර්මාණය මේව කරන්නේ. ඒ කියන්නේ වතුර වදින්න නැති වෙන්න අපි වෙනම ආරක්ෂක ආලේපනයක් මේවට භාවිතා කරනවා. දැන් බෙල් එකක් එහෙම සමහරකට ගෙදරින් හිරිකඩ වදිනවනේ. ඒ වගේ නැති වෙන්න. ඉතින් පැවැත්ම සහ මේකේ නිර්මාණශීලීත්වය කල් පැවැත්ම ගුණාත්මක භාවය කියන සියලු දේ තීරණය කළා තමයි ඉතින් ප්‍රොඩක්ට් එකක් එළියට දාන්නේ මම. ගොඩක් වටින කරුණු ටිකක් අද. ඔව් කරුණු ටිකක්. තුෂාදිත් මේ අහගෙන ඉන්නවා මොකද්ද මේක මේ මම සින්දු කියනවා වගේද චිත්‍රන් දෙන එකක් කියලා නේ. හරි වාගේ ලස්සන සින්දුවක් අහන්න යන්නේ අපි. සින්දු අහලා නේද ප්‍රියා? ඔව් බ්‍රේක් එකක් අරගෙන ඉමු නේද? අපි ආපහු කතාබහට එකතු වෙනවා තුෂාදිත් සහ විනෝලිත් එක්ක. ඔව් අපි හැමෝම සින්දු අහලා බ්‍රේක් එකක් අරගෙන නැවත අපි මේ පැත්තට එමු මේ යුත් අන්තිට්. दक्षिण तुरोप बलन
තරුණ පරම්පරාව අතර ඉන්නවා හරි අපූර්ව දක්ෂයින්. ඉතින් ඒ වගේ දෙදෙනෙක් තමයි අදත් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් තුෂාදි කියලා කියන්නේ තනේ ඒ වගේ එක් චරිතයක්. ඉතින් හරි අපූර්ව කටහඬක් තියෙන අපේ ගීතය ඉතාමත් රසවින්ද. මට හිතුණා තුෂාදි අහන්න මේ ගීතයට යම්කිසි පාදක වුණු පසුබිමක් තියනවාද? මේ ගීතේ රචනා කළේ කවුද? මෙන්න මේ කාරණාත් අපිට කියන්න බලන්න. දකින්නතුරු ඔබ මගේ පළවෙනි ගීතය. ඒක රචනා කරන්නේ මම. ඒකේ මෙලඩි එකත් මගේ. සින්දුවට මියුසික් කරේ අපේ රටේ දක්ෂ සංගීතඥයෙක් වන පසන් දියනගේ අයියා. ඉතින් ගීතය ලියනවා කියලා, ඒ කියන්නේ මෙහෙම ගීතයක් දකින්නකම් බලන් ඉන්න ආදරයක්ගෙන ලියනවා කියලා ඔළුවේ මුලින් තිබ්බේ නැහැ. හැබැයි ගිය අවුරුද්දේ තමයි සින්දුව ලිව්වේ. සින්දුව මාස 8-9ක් ගියා සින්දුව නිර්මාණය වෙන්න. ඉතින් සින්දුවක් කරන්න ඕනේ කියලා හිත හිත හිටියට මට එහෙම උදව් කරන්න කෙනෙක් හිටියෙත් නැහැ. මම කොහොමද මේක කරන්නේ කියලා හිත හිත හිටියා ගොඩක් අය. ඒ වෙලාවේ මට හිතෙච්ච දෙයක් තමයි එක්ක මම රියැලිටි යන්න ඕනේ. එහෙම නැත්නම් මම මගේම කියලා නිර්මාණයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මම YouTube channel එකක් පටන් ගන්න කවර්ස් කරන්න ගන්න ඕනේ. එහෙම නැත්නම් මම මට කවුරු හරි අත දෙනකම් බලාගෙන ඉන්න ඕනේ කියන දේ. ඔය කාරණා ඔක්කොගෙම ඔයා තෝරගත්තේ මොකක්ද? මං ඒ වෙලාවෙම හතරවෙනි එක අයින් කළා. මං විශ්වාස කරා මට වටින දෙයක් කවදාවත් කවුරුත් ආ කියලා මෙහෙම දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මං එතනදී බැලුවේ පළවෙනි මට හිතෙච්ච තුනේ මං කොහොමද මෙතනට එන්නේ කියලා. මොකද ඔය කියන හතරෙම ශේෂ්ත්‍රයට ආපු අය ඉන්නවා. එතකොට මගේ පාර කොහෙද තියෙන්නේ කියලා මං ගොඩක් හිතුවා. එතනදී මට තේරුණා මම නිර්මාණයක් කරන එක හොඳයි කියලා. ඊට පස්සේ මොකද්ද ගන්න නිර්මාණේ එහෙම කියලා මේ ඔළුවේ තිබ්බා, මේ ආදරයක් ගැන කරනවද විරහාවක් ගැන කරනවද මොකද්ද කියලා. එක පාරට දැනුණා මේ දකින්නකම් බලන් ඉන්න දෙයක්. ඒ කියන්නේ මම FB එකේ හරියට දැක්කා මේ තම ආදරේ කරන අය මේ මිය ගිහිල්ලා, එක්කෝ තම ආදරේ කරන අය පිටරට ගිහිල්ලා. දැකලා නැතිව ඉන්න එක එක දේවල් දැක්කා. මං හිතන්නේ ඇයි දන්නේ නැහැ, එහෙම මට සංකේතයක් දැනුණා. ඊට පස්සේ ඔය ගීතේ දෙන අර්ථයට සම්බන්ධව මටත් ෆීල් එකක් තිබ්බා. කියන්නේ මට දැනිලා තිබ්බ පෞද්ගලික අත්දැකීම. ඒකත් එක්ක ඒ වේදනාව හැමදේමත් එක්ක මට හිතුණා එක ලියවිච් එකක් වාඩි උනේ කොලේ පෑන අය අරන් ඕක ලියන්න නෙමෙයි සින්දුවක් ලියන්න. එන්නට ලියුණා. පැය භාගයක් විතර ඇතුලේ නිර්මාණය ලියවිලා ඉවර වෙනවා. ඊට පස්සේ හිතා ගන්න බෑ මට කොහොමද කියන්නේ කියන්නේ. මම කියවල බලනකොට මටම හරි විශ්වාසයක් දැනෙන මම මේ කරනවා කියලා. මෙලඩි එකක් සති 3ක් විතර ගියා නිර්මාණය වෙන්න ටිකින් ටික. ඊට පස්සේ තමයි පසන් ලියනගේ අයියට කතා කරලා සින්දුව දුන්නාම අයියා නංගි මේක අපි කරමු කියලා සින්දුව නිර්මාණය වුණේ. ආදරණීය මිනිස්සු හරි නිහඬයි නේද? ඒ හැඟීම් ගීතයකින් ඇරුණම මම හිතන්නේ වෙන ප්‍රකාශන මාධ්‍යකින් අපිට කියන්න පුළුවන් කියලා. මොකද ප්‍රසිද්ධ කරපු ආදර කතා වලට වැඩිය අර අපි හිත ඇතුළේ තියෙන ආදර කතා මාර ලස්සනයි කියන මේ හැඟීම ගීතයකට තමයි මම හිතන්නේ දෙන්න පුළුවන්. ඒ මිස් එක, ඒ කියන්නේ ඒ නැතිවීම, ඒ අහිමිවීම, ඒ දුරස්ථභාවය දෙන්න පුළුවන් ගීතයකට පමණයි. දැන් තුෂාදි හිතේ නැද්ද ඇත්තටම හරිම නිර්මාණයේ බිහි වෙන්නේ මටත් මේ වගේ අත්දැකීමක් ලැබිලා තිබ්බොත් විතරයි කියලා. ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්ත. කියන්නේ ෆීල් එක අපිට ඇත්තටම දැනিলা තියෙනකොට ඉබේ ඒක එනවා. ඒ කියන්නේ ඔයාට ඒ ගීතේ ලියුනේ පෞද්ගලික වාට අත්දැකීමක් තිබිලා හෝ නැතා හෝ ඒකේ ඉන්න නිසානේ. ඔව්. ඒකයි වාට ඒක දැනෙන්නේ. දැනුණොත් වාට වචන එනවා ලියන්න. ඒක තමයි ඒ වෙනස. ඒකයි මම කිව්වේ අර මිහඳියාව තුල තියෙන වේදනාව ඒක හරි දරුණුයි. ඒකත් එක්ක අපිට එන අදහස් ප්‍රමාණය ඉතා වැඩි. ඉතා වැඩි. ගොඩක් අත්දැකීම් ලබලා දෙන දේ මට පේන විදියට. අත්දැකීම් නෙමෙයි මම කියන්නේ මේ. ඒ කියන්නේ ඒක මන් දන්නේ ඒක නේ මම හිතන්නේ. ඔව් ඒක ගොඩක් ඔය කියවලා තියෙන දේවලුත් එක්ක මට මං අහලා තියෙන දෙයක් ඒක. අහලා තියලා විඳලා වෙන්නත් පුළුවන් නේද? දැන් තුෂාදි ඔයාට හිතෙන්නේ නැද්ද දැන් ඔයාට ඔයා කියවනේ මට ඕනේ ගීතයක් ලියන්න, ඒකට ලස්සන මෙලඩි එකක් දාන්න. සමහර විට ඔයාට හිතුනේ නැද්ද එක්තරා අවස්ථාවකදී මට ඕනේ ජනප්‍රිය වෙන්න, මට රියැලිටි එකට ගිහිල්ලා හරි කමන්නේ, මට ඕනේ මිනිස්සු අතරට යන්න, මම ජනප්‍රියයි කියලා කියන්න. එතන ඔයා හිටියද නැද්ද? අවංක උත්තරේ වුණා. ඉස්සෙල්ලම වුණේ සින්දුවක් කරනවා කියන අදහස. නිර්මාණ කරලා ඉස්සරහට එනකොට ජනප්‍රිය වෙන එක මට බලෙන් කරගන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම දක්ෂතාවය මත මේ වචනවල තේරුම් මිනිසුන්ට දැනිලා ඒ මිනිසු එක රස විඳිනකොට තමයි එකිනෙ දෙන්න මගේ ප්‍රේක්ෂකාගාරයක් කියලා එකක් ඇති වෙන්නේ.
ඒකත් එක්ක ඉබ්බේ ජනප්‍රියත්වයක් ඇති වෙයි කියලා. ඒක වාක්‍ය විදිහට තුෂාදී බොහොම අපූර්ව පද රචනාවක් තිබ්බොත් ඒක ඉක්මනින් ජනප්‍රිය වෙනවා කියලාද? එහෙම නැත්නම් අපි දකින්නවනේ සමහර ගීතවල අපි දකින්න හරිම නිෂ්ඵල වචන ප්‍රමාණයක් තියෙනවා. ඒක ඉක්මනින් ජනප්‍රිය වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? ඒක समहारू එතකොට සමහරවිට මේක මිනිස්සු අතරට යවන්න යල වියදම් කරන්නේ මොනවත් නැහැ. සමහරව ඒවට වැඩි වියදම් කරලා අර සමහරවිට මේ ලොකු තේරුමක් තියෙන වචනත් නෙමේ ගීතය ඇතුලේ තියෙන්නේ. හැබැයි ප්‍රචාරණය හොඳටම කරලා. ඒතර මුළු රටම අහලා. ඉතින් සමහර ගීත තියෙනවා හොඳ නිර්මාණ නමුත් තාම ජනතාව අහලත් නැ දන්නේ නැ එහෙම එකක් ආවද කියලා. ඒ එතන හරි දුකයි. එතනදී ඔය විශ්වල එකක් කරලා තියෙනවාද ගීතේ මේ වෙනකොට? මේක ලිරික්ස් වීඩියෝ මට ඕනුනේ මුලින්ම මේ හඬට ප්‍රධාන තැන දෙන්න. ඔයාලට දැන් දැනෙන විදිහට මේ ගීතය අපේ ප්‍රේක්ෂකයන් අපි අසනන් වැළඳගෙන දීවි. ගීතේ රිලීස් කරපු කාලෙත් එක්ක මමත් අලුත් කෙනෙක් නිසා තාම යම් ප්‍රමාණයක් මේක හොඳටම රස විඳලා තියෙනවා. කටිය කතා වෙනවාද තුෂාරි වගේ ගීත හරි ලස්සනයි. ඒ වගේ ප්‍රතිචාර වඩ තියෙනවා. අහපු පොඩි පිරිසකින් මට ගොඩාක් ලස්සන කියන්නේ මම දන්නේ නැති අය මට ලස්සන ලස්සන කමෙන්ට්ස් එව්වා. හරිම සතුටුයි ඒ දේවල් එනකොට. එහෙම ප්‍රතිචාර ලැබෙනකොට අපි සින්දුවක් අහන්න තුන බෑනේ ප්‍රියා. ඒක හින්දා අපි ලස්සන සින්දුවක් අහලා ආයිමත් ප්‍රෝග්‍රෑම් එකට එනවා කතා කරන්න. මොකද මේ පැත්තෙන් ලස්සන චිත්‍රයක් ඇඳෙනවා. ඒක බලන්න තෝ. Oh.
අම්මගෙන කියමුණු බොහොම අපූර්ව ගීතයක් තමයි තුෂාරිය ගායනා කරේ. ඉතින් අම්මාගේ ගුණ කියන්න අපිට වචන මදි මේ ලෝකේ. ඉතින් අපිට ගොඩක් සංවේදී වෙනවා ඒ වගේ ගීතයක් අපි අහනකොට අපිට ඇහෙනකොට. ඉතින් Youth Heartbeat එකේත් අපි හැමදාම කතා කරන්න සූදානම් වෙන්නේ මේ අලුත් වෙන කලාවත් එක්ක අපේ තරුණයන් තරුණ තරුණියන් කොහොමද ඉදිරියට යන්නේ මේ කලාවත් සහ රිද්මයත් හරි අපූර්වට සම්මිශ්‍රණය කරගෙන කියන එක. ඉතින් මේ දෙවලුත් කතා කරන ගම මිනෝලි තොන චිත්‍රය ඇඳ ඉන්න වෙලාවේ ඒක නැත්නම් අඳිනාද ඔය චිත්‍ර බලන්න පුළුවන් බලමු. හරි මිනෝලි අපි පොඩ්ඩක් පොඩ්ඩක් සම්මිශ්‍ර කරමුකෝ. මේ මේ කලර්ස් කොහොමද බැලන්ස් කරන්නේ මේ නේද වර්ණ සම්මිශ්‍රණය කැමරාවට අපි පෙන්නමු දැනට අපි ඇඳගෙන යන විදිහ. හරි මේ මේ සිතුවම් කලාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඇයි ඇත්තටම මේක මොකද වාඩ තිබ අරමුණ මිනෝලි මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා කෙනෙක්ට හිතෙන්නේ ඇයි ඇත්තටම? අපි දකිනවා බොහෝ කලාවන් තියෙනවා. නමුත් ඔයාලට හිතෙන්නේ නැහැ මම ගෘහ නිර්මාණ ශිල්පේ පැත්තරේනවා. ඔයා මේ පිළිබඳව විශේෂයක් හැදෑරුවද? නැත්තම් ඔයා මේක ඉදිරියට හදාරනවා කියලා තමන්ගේ අත්දැකීම් එකතු කරගෙන මේ දේ මම කරලා බලන්න උත්සාහ කරන්න ඕනේ කියන එක හිතුණාද ඔයාට? සහ ඒකෙනුතෝ තෝරන් තියෙන මේ අලංකරණ ශිල්පය තුල මේ පරණ තාලේ පැත්ත ඒ කියන්නේ මේ මේ පර පා මේ කියන්නේ ඉවතලන දේවල් වල ඉන්නේ ඔයා මේ දැන් මේ ලස්සන නිර්මාණ කරන්නේ. එතකොට මේවා අලෙවි කරද්දිත් යම් යම් ගැටලු මතුවෙන අර මේ වෙනුවෙන් ආසාව තියෙන පිරිසක්ම තමයි ප්‍රියා මේ මේ අයව හොයාගෙන ඉන්නේ. වාසනාවට එහෙම පිරිසක් ලංකාවේ තාම ඉන්නවා. ඔව් ඇත්තටම මේ කලාව ගත්තට පස්සේ මේ දැන් ඔයා කිව්වා මේකට ආදරය කරන පිරිසක් තාම ලංකාවේ ඉන්නවා කියලා. තාමනේ මේ ඉදිරියටත් අපි ගොඩ නගන්න ඕනේ කියන මතෙයි මම ඉන්නේ. ඇත්තටම කිව්වොත් දේශීය කලාවන් දැන් මේක මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. ඒ කියන්නේ මේක ව්‍යාපාරයක් නෙමෙයි මම ඇත්තටම දැන් තියෙන ප්‍රොඩක්ට් එකක් මත්තමේනේ. නමුත් මේක දැන් ව්‍යාපාරයක් බවට පත් කිරීම තමයි මගේ මූලිකම අභිලාෂය වෙන්නේ. ඒකට හේතුව මේකයි. දැන් මේ දේශීය නිර්මාණ ශිල්පය කොහෙන් හරි ලෝකගත වෙන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ජාත්‍යන්තරට යන්න ඕනේ කියලා. එහෙම ගත්තට පස්සේ දැන් මම ඔයාලට පෙන්න මේ ගෙනල්ලා තිබ්බා පොඩි පොට් එකක් මැටික් වලින් නිර්මාණය කරලා වෙන්න ඕනේ කියන්නේ නෝ මැටි වලින්. ඊට පස්සේ දැන් පිත්තල මේවට මේ මගේ නිර්මාණ සඳහා පිත්තල දායක වෙනවා. එතකොට මේ දේශීය හස්තකර්මාන්ත ශිල්පීන්ගේ ප්‍රොඩක්ට්ස් නේ. දැන් පිත්තල ගත්තාම පිත්තල පහන් මේවා දේශීය නිර්මාණ මැටික් අර කුඹල් කරුවාගේ නිර්මාණ ඔය නිර්මාණය දැන් ප්ලේට් එකක් විතරක් වින්න ඕනේ නැහැ කියන මතේ මම ඉන්නේ. ඒ කියන්නේ ඔකට වෙන වෙලඳපොළ වටිනාකමක් දෙන්න පුළුවන් ඔකට ක්‍රියේටිව් අදහසක් මේව කළා ඔය වගේ ඩෙකෝ එකක් වුණාම. දැන් පොට් එකට උනත් පිත්තල වලට උනත් එහෙම දැන් පිත්තල සාමාන්‍ය පාවිච්චි කරනවට වැඩිය පිත්තල බෙල් එකක් නිකන් ගන්නවට වැඩිය මෙහෙම පැනල් එකක් විදියට වෙනත් නිර්මාණයක් ඉදිරිපත් කරන හැම අවස්ථාවකම මේක මිලත් වැඩි. මිල වෙලඳපොළ වටිනාකමත් වැඩි මිනිසුන්ගේ අගය කිරීමත් වැඩි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ පරමාර්ථයකින් තමයි මම මේක පටන් ගත්තේ. මොකද මගේ ඉදිරි මේ සැලැස්මක් සහ අදහසක් තියෙනවා දේශීය හස්තකර්මාන්ත නිර්මාණ ශිල්පීන් සියලු දෙනා එකතු කරගෙන මගේ ආයතනික මට්ටමේ මේ ප්‍රොඩක්ට් වලට ඒගොල්ලන් ස්ටුඩියෝ සම්බන්ධ කරගන්න සහ ඒගොල්ලන්ට දැනට තියෙන මාකට් එකට වැඩිය වෙනද පොළ වටිනාකමින් යුත් මාකට් එකක් හදලා දෙන්න. ඉතින් ඒක මගේ ඉදිරි සැලසුමක්. ඉතින් මේ තාම ඒකට තමයි මේ අත්හදා බැලීම් කර යන්නේ. දැන් පොඩ්ඩක් කියන්නකෝ දැන් මේ ප්‍රොසෙස් එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේ ලස්සන චිත්‍ර ඔයා නිර්මාණය කරන විදිය එතකොට මේකට ඔයාට අයිඩියා එක එන විදිය මේ බ්ලොක් එක හදාගන්න විදිය එතකොට මේකේ තියෙන සරල රේඛා තියෙනවා එතකොට ලස්සන නිර්මාණ හැඩ තියෙනවා හැඩතල තියෙනවා එතකොට සමහර ඒවා මිනිස් රූප තියෙනවා මේවා කොහොමද මේක ගන්නෙ මේක එළියට දාන්නේ කොහොමද කියනවා පාවිච්චි කරන මොන හරි මෙවලම් තියෙනවද නැත්නම් මොකක් හරි ආකෘතියක් පාවිච්චි කරනවද ඒත් එක්කම අපි කතා කරමු පේන් සම්බන්ධ තීන්ත සම්බන්ධව කොහොමද මේකට මේ පාවිච්චි කරන කියන්නේ බ්ලොක් එකක් කියලා එහෙම විශේෂ බ්ලොක් එකක් නැහැ මේ ආභාෂ කරගන්නවම දේශීය සිතුවම් කලාව ඒ කියන්නේ සිතුවම් කලාව ගත්තොත් පහතරට සිතුවම් කලාව සහ උඩරට සිතුවම් කලාව මහනුවරගේ සිතුවම් කලාව කියලා අපි ඒකට හඳුන්වන පොදුවේ ගත්තාම මේ ආභාෂයේ රේඛාවේ වර්ණ මම පොඩක් ෆලෝ කරනවා. ඒ කරන්නේ දේශීයත්වයේ ඉස්මතු කරගන්න ඕන නිසා. මොකද දැන් අතීතය ගැන කතා කරාට පස්සේ චිත්‍රකලාව බිහිවන්නේ ලංකාවේ විවිධ විදිහට. ප්‍රාග්ඓතිහාසික යුගයෙන් චිත්‍රකලාව බිහිවෙන අවස්ථාවල් තියෙනවා. එක යුගයකදී කිරිසිසි රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය යටතේ වැලිවිට සරණං කරන හාමුදුරුවන්ගේ යටතේ ලංකාවේ පහතරට චිත්‍රකලාව බිහිවෙනවා. උඩරට චිත්‍රකලාව බෞද්ධ තේමාවන් ඔස්සේ බිහිවෙනවා. ඉතින් ඒව පන්සල් වලට විතරක් බිත්ති වලට විතරක් තිබ්බම දැන් ඇත්තටම කවුරක්වත් මම දන්නේ නැහැ නේ සමහරක් දැන් වර්තමාන පරපුර ඇත්තටම මේව ගැන දන්නේ නැහැ.
චිත්‍රකලාව හදාරණය විතරයි නම දන්නේ. ඒක කොහොම හරි දැන් අපි සාරලිස් මහත්තයා ඒක යුගයකදී මේ බ්‍රිටිෂ් චිත්‍ර ටික අයින් කරලා ඒක එයාගේ චිත්‍ර ටික ෆ්‍රේම් කරලා මේ දානවා ලිතෝග්‍රමේ. නේ ඒ ක්‍රමෙන් දැම්මට පස්සේ මිනිස්සු ඔක්කොම ඒ අර ඉස්සර රජිනගේ ෆොටෝ සෙල්ලගෙන හිටපු මිනිස්සු ඔක්කොම ටිකේ ටික පැත්තකින් තියලා අපේ චිත්‍රය එල්ල ගන්නවා. ඉතින් අර මේකෙදි මම අපේ චිත්‍ර මාකට් කරන්න එහෙම නෙමෙයි අදහසකින්නේ මේ මේ වර්ණ මේවා ජනගත වෙන්න ඕනේ කියන අදහසින් ඉන්නේ. එතකොට දැන් මේක දරුවෙක් හරි දැක්කොත් කවදා හරි දවසක එයා ප්‍රශ්න කරයි මේ මොකද්ද මේක කොහෙද තියෙන්නේ කින්ද මන්ද කියලා. ඉතින් ඒ නිසා මේ අන්න ඒක මට සමාජගත කරන්න තමයි ලොකුම උවමනාවක් තියෙන්නේ. දැන් ওই සමාජගත කරනවා කියන අදහසට එනකොට මිනෝලි ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා විසින් මේ මහන්සි වෙලා ගොඩනගාගත්ත දේවල් මම මේ දැනුම තවත් කාට හරි දෙන්න ඕනේ යම්කිසි දවසක කියලා. ඒකට ඔයාලට පිළියමක් අදහසක් ඇවිල්ලා නැද්ද? මම කරන්න ඕනේ මම උගන්වන්න ඕනේ මේ පිළිබඳව තවත් කාට හරි. දැන්ටත් මම ඒ කියන්නේ මම ඒ ලෙවල් මට්ටමෙන්ම චිත්‍ර විෂය උගන්වනවා. ගණන පටන් ගත්තා උසස් පෙළ උසස් පෙළ සාමාන්‍ය පෙළ පොඩි ළමයිට ඉඳන්ම. හැබැයි මම ඒක ක්ලාස් එකක් විදිහට කරනවා නෙමෙයි නිර්මාණශීලීත්වයෙන් මේව කරගන්න ළමයිට කියලා දෙනවා. ඒ කියන්නේ මම මොකද මේ වෘත්තීය මට්ටමේ ගුරුවරියක් නෙමෙයිනේ. මම දන්න දේ මම දැන්ට උනත් හදාගෙන යනවා යම් පිරිසක් මේ ඉදිරියේදී. ඒ කියන්නේ මම ඒගොල්ලන්ට හැම වෙලාවෙම කියන්නේ දැන් ඒක වෙනත් අරමුණකින් මම කරන දෙයක්. පුංචි ළමයි ඉන්න පුංචි කාලේ ඉඳන් එයාගේ අර ඒගොල්ලෝ හරි මගේ ළඟට ඇවිල්ලා යම් දෙයක් ඉගෙන ගන්න ඇතර මට කතා කරන්නෙත් නෑ සමහරක් අට්ටි ටීචර් කියලා අක්කේ කියලාත් කතා කරන අවස්ථාවල් දෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික ඔක්කොම ගෙනල්ලා කියන්නේ මට තමයි. ඉතින් ඒ ඒ ඒ ඒ පසුබිමත් එක්ක තමයි මම මේ කලාව ඒගොල්ලන්ට දෙන්නේ. ඒ කියන්නේ මම හැම වෙලාවෙම ඒගොල්ලන්ට කියන දේ තමයි දැන් ගෑනු ළමයිට මම විශේෂයෙන්ම කියනවා පුතේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා වගේම දෑති කර්මාන්තයකුත් ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ ඒක කවදා හරි යම් කිසි කාලයකදී ප්‍රයෝජනයක් වෙයි කියලා. මොකද ඉගෙන ගත්ත පළියටම උපාධි පළියටම ලංකාවේ රස්සාවල් ගොඩනගා ගන්නත් අමාරුයිනේ. ඉතින් ඒ තත්ත්වය නිසා මම එහෙම අභිලාෂයන් ගොඩක් එක තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. සහ මේක දෙන්න උත්සාහ කරන්නේත් ඒ වගේ. කියන්නේ මම කිසිම නිර්ලෝභීව මම මේක කවුරු හරි ගන්න කිව්වොත් මේක මටමයි කියලා මේ තියාගෙන ඉන්නේ නැහැ. ඕන වෙලාවක කියලා දෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා. මේ මට ඕනේ මගේ අරමුණ ඒකයි. කියන්නේ අපි කොහොම හරි දැන් හැමෝම පොදුවේ ගොඩ යන්න ඕනේ. ඒකයි මගේ සංකල්පය. කියන්නේ Tamanට විතරක් එහෙම නෙමෙයි අපි ජාතියක් වශයෙන් ගොඩ යන්න ඕනේ. ඉතින් ඒකට ඒක තමයි මගේ මේ පරමාර්ථය. ඉතින් ඒ පරමාර්ථය තු තමයි විතරම එහෙම හිතන අය ගොඩක් නේද? ওই විදිහටම හිටියොත් ඇත්තටම හැමෝටම ගොඩ යන්න පුළුවන් නේද? හැමෝම හැබැයි ඒක හිතන්නත් ඕනේ. අපි හැර මුතු ශාදිත ශාදේ. දැන් සංගීතය ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන්නේ හම්බෙන් කියන්නේ බෑ ඔබ ඒක ඔබ සහජයෙන්ම අරන් ඇවිල්ලා තියෙන හැකියාවක ඔබේ හඬ ඇහුවාම අපිට තේරෙනවා. දැන් මීට අමතරව ජීවිතය කියන්නේ ඔය අන්න මොන හරි තැනක් වා තීරණය කරලා තියෙනද? ඒ කියන්නේ මම සංගීතයත් එක්ක මම මේ වගේ තැනකට ගියොත් හොඳයි කියලා එහෙම දැනিলা තියෙනවද? ඒ කියන්නේ නැත්නම් සංගීතයමද ඔයාගේ ජීවිතේ? සංගීතෙම ඉස්සරහට යන තමයි පොඩි කාලේ ඉඳලා. කියන්නේ මං විශාරද නන්දා මාලියන්ව ටීවී එකෙන් දකිනකොට මට ඕනුනේ දවසක එතෙන්ට යන්න. අනේ ඒ වගේ අනුකරණයක් නෙමෙයි. නමුත් ඒ දේවල් දැකලා ඕනුණා ඒ වගේ තැනකට දවසක ලංකාවේ යන්න තිනුනක් හොඳයි. ඒ කියන්නේ ඕනුනේ ලංකාවේ ගායන ශාස්ත්‍රයට එන්න. අදටත් මහන්සි වෙලා පොඩ පොඩ හිමින් ගමනක් එන්න එතෙන්ට යන්න දවසක. ඒ කියන්නේ මේ වෘත්තීමේ වශයෙන් කවදා හරි ගායිකාවක් කියන තැනවා නවතිනවා. ඒක එහා තැනක් හදාගන්න අදහසක් නැද්ද? නැත්නම් ගායිකාවක් විදිහටම ඉන්න බලාපොරොත්තුද ශේෂ්ත්‍රය? ගායිකාවක් විදිහට ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට පුළුවන් නම් දවසක ලංකාව සංගීත අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න يعني උදව්වක් වෙන්න එක කෙනෙක් වෙන්න මම අනිවාර්යයෙන් කරනවා. නමුත් මේ වෙද්දි මම තාම මේකට ඉගෙනගෙන එහෙම ඉස්සරහට යන කෙනෙක් නිසා මට ඕනේ ඉස්සෙල්ලා ලංකාවේ ගායිකාවක් වෙලා ඉන්න. ඊට පස්සේ ඊළඟ ගම. හොඳයි නේද? හොඳයි. අපි අනිවාර්යෙන් ඒ දේවල් වලට නේද සුබපතනවා. සුබපතනවා. ඒ වගේම තව වැඩිදුර හදාරන්න සංගීතය. මොකද සංගීතයේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන සංගීතය කියන විශේෂපතේ වල වාදනයට යොමු වෙන්න. ඒක තවත් ඔයාට ඒක තවත් විශේෂ දෙයක් විශේෂ වරප්‍රසාදයක් වේ ජීවිතේ. දැන් අපි එන සින්දුව කහමු. සින්දුවක් අහලා සින්දුව රස විඳලා බ්‍රේක් එකක් අරගෙන ආයිමත් එමු යූත් ආත්මිට් එක අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක.
විරාමෙන් පස්සේ ආයිමත් යෝතාත් විට අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්නේ ඔයගලන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මොකද අපි සූදානම් ලංකාවේ ඉන්න දක්ෂයෝ ටික මෙතෙන්ට අරගෙන එන්න නැවත වතාවක් ඉතින් අපි මුලිනුත් එක කරා එතකොට අපි ඊට පස්සේ අපි පොඩ්ඩක් අපේ කන්සෙප්ට් එක වෙනස් කරා ඊට පස්සේ දැන් ආයිමත් අපි අපේ කන්සෙප්ට් එක වෙනස් කරලා අලුත් විදියට වෙනස් විදියට අපේ දක්ෂයින් ඔයගලගේ ගෙදරටම ඔන්න අපි හඳුන්වා දෙන්න සූදානම් වෙලා ඉන්නවා මේ වෙලාවේ ඉතින් ඔයගලන්ට අවස්ථාව තියෙනවා Facebook කරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔයගලන්ට මතක් කරනවා ඔයගලගේ අදහස් උදහස් යෝජනා චෝදනා මේ හැම එකක්ම
අපිට ලියලා එවන්නත් පුළුවන් ඒ වගේම අපිට Facebook කරා අපිට කෙටි පණිවිඩ එවන්නත් අවස්ථාව තියෙනවා ඔබ කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඒ කියන්නේ මේ වගේම දක්ෂයෙක් නම් මේ වගේම තමන්ටම කියලා අසහජ හැකියාවක් තමන් කරන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඉස්සරහට යන්න කැමති නම් අපි එක්ක එකතු වෙලා අවස්ථාව තියෙනවා අපි ඇයට නිරන්තරයෙන්ම අවස්ථාව ලබා දෙනවා සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා ඒත් එක්කම අපේ previous videos බලන්න අමතක කරන්න එපා යන්න අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න අපි මොනවද කරලා තියෙන්නේ කියලා හරි දැන් අපේ විනෝලි අපි පොඩ්ඩක් කැමරාවට පෙන්නමු මේ ආට් එක අපි කරන ආ මේක තමයි දැන් ගොඩක් දුරට ඉවරයි නේද හරි අපූරු අපේ දේ කරගෙන යනවා විනෝලි හ්ම් දැන් මේ කියන්නකෝ දැන් මේ වල ප්‍රයිසිං කරනකොට දැන් අලවි ය සිද්ධ කරනකොට මොන වගේ කාරණා ගැනද සලකලා බලන්නේ ඔයාගේ මහන්සිය තියෙන ඔයාගේ නිර්මාණශීලීත්වය තියෙන ඔයාගේ අදහස තියෙනවා එතකොට ඔයා හිතනවා මේක කොහොමද කරන්න කියලා එතකොට මේ බඩු බාහිරාදිය සේරම ඔයා විසින්ම හොයාගන්න ඕනේ අපිට කියන්නකෝ ඒ අලෙවිය සහ මේ බඩු බාහිරාදිය සොයාගන්නේ කොහොමද ඒ process එකට කවුද වට උදව් කරන්නේ කොහෙටද ඔයා යන්නේ මේවා හොයාගන්න ඇත්තටම කිව්වොත් එහෙම මේවා ඇත්තටම දුර්ලභයි දුර්ලභයි කියන්නේ දැන් මේ පහන් එහෙම මේ දඹදෙනි පහන් පහන ගෙඩි පහන විලකු පහන් දැන් දුර්ලභයි. ඔව්. ඉතින් මේ ඒකට මට ලොකු සහයෝගයක් ලැබලා දෙනවා මගේ පළවෙනි ඇත්තටම කිව්වොත් එහෙම පාරිභෝගිකයත් නෙමෙයි මගේ ඇත්තටම හිතන්ෂි මිත්‍රයා. මේ දී ඔහු ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔහු මේ ලංකාවෙත් නැහැ. ප්‍රියංක සමරක්කොඩි මේ මගේ හිතවතා මේ Facebook එකේ පොඩ්ඩක් හරි දැම්මොත් එහෙම ඇන්ටික් බඩුවක් අග්ගාල කෝල් කරලා කියනවා මිනෝලි මෙහෙම තියෙනවා කියලා. මේ කියලා මම ඊට පස්සේ කන්ටැක්ට් කරගෙන තමයි මේවා ගන්නෙ. ගොඩක් වෙලාවට ඒ කියන්නේ නැත්තම් මල්වානේ මම ගන්නවා නැත්තම් දුර්ලභ ගණේ දෙයක් දැක ගමන් එයා මට උදව් කරනවා. කියන්නේ සංකල්ප නිර්මාණය කරන්න උනත් ඔහුගේ ලොකු දායකත්වයක් මේ ලැබලා දෙනවා ඒ කටයුතු වලට. මේ ඉතින් ඒ වගේ ගත්තොත් එහෙම දැන් උදාහරණයක් ගත්තොත් ඔයතර මම කරතරෝදයක් කරලා කරතරෝදෙනකින් මේසයක් කරලා තිබ්බා. මේ ඉතින් ඒ වගේ බඩු හැම හොයාගන්න ගියම ටිකක් अमारु इति मिल गणं एवे तीर्णे करन बह दुर्लभैने इति मिल गणं मेकाय मेकाय किल तीर्णे करन बह ते वगे मेसया कतर्म हरि बरा इकने मे वीद्रुव एकट दालतीयन मे සම්පූර්ණම රෝදේ රෝදේ කිසිම දෙයක් කරත්තර පරණේ මේ කරත්තරෝ දෙයක් පාවිච්චි කරලා තියෙන මම ඔබට. ඉතින් ඔක අසුරවලා ඔය මේසයක් කොහොම තිබ්බට ඔක සැහැල්ලු නෑ. ඇත්තටම මාර ගොඩක් බරයි. ඉතින් ඒ වගේ දේවල් ඒකට දැන් ඔකේ නිර්මාණශීලීත්වය ටිකක් ඒ කියන්නේ පේන්ටින් එකක් මේකක් නෑ කලර්ස් වලින් ගිහිලා තියෙන්නේ. වයිට් වොෂ් එකක් ගිහිලා තියෙන්නේ කලර්ස් වලින්. ඒක පෙවුනට හරිම ලේසි කියලා ප්‍රොසෙස් එක ටිකක් අමාරුයි. දේවල් මිල ටිකක් ඉහළ යනවා. සාමාන්‍ය මම ප්‍රයිස් එකක් පටන් ගන්න 2000 ඉඳන් වුඩ් පේන්ටින් එක ඉංග්‍රීසි දෙයකට මිනෝලි ඇත්තටම ඉල්ලුමක් තියෙනවා අපේ ලංකාව තුල මම ඉල්ලුමක් තියෙනවා ඕක දාවල වෙනම දවසේ 200කට විතර අධික කට්ටියක් විනාඩි 15ක් ඇතුළත මැසෙන්ජර් මැසේජ් කරා ඕනේ කියලා නමුත් මේ ඉල්ලුම සැපයුම කොහොමද සැපයුම තමයි ටිකක් අපහසු ඒ කියන්නේ මගේ රැකියාවත් එක්ක ඒක කරගන්න තමයි ටිකක් ඇත්තටම අපහසු වෙලාව තිබ්බත් කරතරෝ දොච්චර හොයන්න බෑ අන්න ඒකයි තියෙන්නේ ගොඩක් කට්ටිය අහනවා සමහර කලට මිලත් එක්ක ගන්න ප්‍රමාණෙත් අඩුවීමක් තියෙනවා එහෙමයි ඒ කියන්නේ මම ඒ නිසා ඒ ප්‍රොඩක්ට් එකක් එහෙම ටග්ගල් විකුණන්න ඕනේ කියලා අඩුවට එහෙම විකුණන්න උත්සාහ කරන්නේ නැත්තේ ඒ ගුණාත්මක භාවය තියාගන්න ඕන නිසා දැන් ඉතමත් දුර්ලභ නිෂ්පාදනවල විකරණකොට ගොඩාක්ම හිතනට වැඩිය ප්‍රයිසින් කරනවා මිල අධික විකුණන්න බලන අධික වෙන වෙලාවල් තියෙනවා තියෙනවා නේ හැබැයි ඒගොල්ලන් කැමැත්ත මත ගොඩක් වෙලාවට නිර්මාණය වෙනකොට ඒක ගැටලුවක් නෑ ඇත්තටම ඒ කියන්නේ මම ප්‍රොඩක්ට් එක නෙමෙයි ඒගොල්ලෝ කැමති ප්‍රොඩක්ට් එක නිර්මාණය කරනකොට හොඳයි මේ අපි දකිනා මිනෝලි තවත් මේ ජනෙල් කියන්නේ එහෙම නේද දැන් අපි ඇත්තටම අපි ඇත්තටම මේක හිතන්නේ නැහැනේ මේ වගේ දෙයකින් අපිට තව යම්කිසි සිතමක් කරලා අපූර්ව නිර්මාණයක් කරගන්න පුළුවන් කියන එක ඇත්තටම මේ දේවල් කියන්නේ පරණ වුණොත් එමේ විසිකලා දාන එක තමයි කරන්නේ මෙන්න මේ වගේ දෙයක් අපි පොඩ්ඩක් බලමු අපි කැමරා එකට පෙන්නමු මේ වගේ දේකුත් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු මේ වගේ කලර්ස් කොහොමද මොන වගේ පේන්ට්ද පාවිච්චි කරන්න කොහොමද වර්ණ සංකලනය වා යොදා ගන්න ඒතර ඇත්තටම මේ වගේ දෙයක් මොන හරි යම්කිසි මේ වගේ භාණ්ඩයක් තිබ්බොත් ඔයාට යම්කිසි ක්ලයන්ට් කෙනෙක් ඉන්නද මන් මංගව මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මම නිර්මාණය කරලා දෙනවද ඉන්නේ ඒ වගේ අහන වෙලාවල් තියෙනවද කොහොමද ඒ දේවල් වෙන්නේ ඔව් අනිවාර්යෙන්ම කියන්නේ ගොඩක් වෙලාවට මම අර කලිනොත් සඳහන් කරා වගේ
ඒගොල්ලන්ගේ තුල තියෙන මේකට කැමති පරිභෝගික කට්ටිය තුල තියෙන යම් කිසි නිර්මාණශීලීත්වය. ඔව්. එයාලට මම හරි කැමති මට ඒක සඳහන් කරන්නම ඕන දෙයක්. මම ගල් අලවි කරාට පස්සේ ඊට පස්සේ මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් සම්පූර්ණ විලා එකක් ද නේචර් විලා ගාල්ලේ තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රියංක සමරක්කොඩි මහත්තයා හරිම සහයෝගීත්වය දුන්නා මේ එයාගේ වැඩ ටික කරන්න. ඇත්තටම මට වැඩි මගේ ආර්ට් එක මේක වුණාට එයා මේ ආර්ට් එක ගැන දැනගන්න එයාට ක්‍රියේටිවිටි ගතිය හොඳටම තිබ්බා. ඉතින් මම ඒකට ඉසෙලම් මට කිව්වේ එයා පිටරට ඉඳන් ඔයා ගිහිලා මේක බලන්න කියලා. බලනකොට එක පාටම දැන් මම මට ඇත්තටම ලොකු අත්දැකීමක් නෑ එච්චර ලොකු ප්‍රොජෙක්ට් එකක් කරලා ඒක පිළිබඳව. ඉතින් ගියාට පස්සේ එක පාට මේ තම්මැට්ටමක් මේ අනිත් පැත්ත හරවලා බල් එකක් වගේ දාලා තියෙනවා මම දැක්කා. ඒක කම්බේ කෙල්ලලා. තබ්ලාව 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 වලින් තමයි මේ ලයිට් එක මෙහෙම කරලා තිබ්බේ. ඊට පස්සේ එච්චර හොඳ ලොකු මේකක මැටි වලින් මැටි ලොකු බන්දේසියක් වගේ තැඩියක තමයි සිංක එක හදලා තිබ්බේ. ඉතින් මම ඒවලෙම ටක් ගාලා මම මේකයි මේකයි කියලා තීරණය කරේ නෑ. මම හිතුවා යා ටිකක් අලුත් විදියට හිතන කෙනෙක් කියලා. ඊට අගල මං ගෝ මෙස මේ වගේ පේන්ටින් ටික අපි ජනෙල් පියන් ටිකක් කරලා පුටු කපුල් ටිකක් එක්ක මේ රෝදයක් එහෙම හිට තමයි නිර්මාණය කරේ. මෙහෙම කරමු කියලා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒවැ මිලවල් ඉතින් මෙහෙමයි මෙහෙමයි කියලා ගණනය කරන්න තමයි සමහරක් වෙලාවට. දැන් ඔයගේ නිර්මාණයක් කරනකොට කොච්චර කාලයක් වගේ යනවද මිනෝල? ඔයගේ මේ දැන් තියෙන මූර්තිමය වශයෙන් ඔයම් කිසි කාලයක් යොදනවා ඒ සඳහා වඩ තවත් වෙන යම් නේද? ඉවසේ වැඩ කටයුතු ඔය දේවලුත් එක්කත් නේ කොහොමද මේ දේවල් කාල කළමනාකරණය කරගන්නේ? කාලේ කලමනාකරණය කරන ගොඩක් සහයෝග කියන්නේ සහයෝගෙම තමයි මට කාලේ මගේ කාලේ කලමනාකරණය කරගන්න මට සහයෝගය දෙන පිරිසක් ඉන්නවා ඇත්තටම. මේකට නිරවුල් මනසක් තියෙනවා නැත්නම් පෙන්ටින් එකක් අඳින්න බෑ. ඒ කියන්නේ මම මේක හිතලා කරන එකකුත් නෙමෙයි ඒක වෙලාවකට. ඒ කියන්නේ වෙනම මේකට හිතනවා නෙමෙයි. බස් එකේ යන ගමන් හරි නැත්නම් වාහනේ යන ගමන් මේව කරන ගමන් මගේ වැඩ කරත් අග්ගල ආට් එකක් ගැන හිතනවා මේ මෙමයි කියලා. ඒකට අග්ගලවිලා ගෙදර කරනවා. එහෙම එකක් තින් තියෙම හිතෙන්නත් හොඳ පසුබිමක් තියෙන්න එපා. ඉතින් කලමනාකරණය කරගන්නත් අපි හොඳ නිරවුල් මනසකින් ඉන්න එපා. ඉතින් කාලය කලමනා කරගන්න ඔෆිස් එකේ කියන්නේ මගේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරේෂණ අංශේ මම ඉන්නේ. නමුත් ඒ මතක් කරන්න හර්ෂබීන අපේකෝන් මහතා, ඒ කියන්නේ අංශ ප්‍රධානි මහතා මේ සැහෙන උනන්දුවකින් මට මේ දේවල් කරන්න සහයෝගය ලබා දෙනවා. ඒ කියන්නේ මනස නිරවුල් කරන්න ආයතනයක් තුළ මනස නිරවුල් වෙන්න එපයි නේද? ඉතින් එහෙම ඒ වෙලාවේදී හරිම ලොකු උත්සව මේ සහයෝගයක් ලබා දෙනවා මට මගේ වැඩ ටික මේ ටික කරන්න. ඉතින් මේ කාලේ කිව්වොත් මම ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලා තමයි මේවා කරන්නේ නැත්නම් වීකෙන්ඩ් එකේදී. සාමාන්‍ය මේ වගේ පේන්ටින් එකක් ගත්තොත් දවස් 4ක් 5ක් වගේ යනවා ඉතින්. ඒ කියන්නේ එක දිගට අඳිනවා නම් සමහර කලට දවසින් අඳින්න පුළුවන් දේවලුත් තියෙනවා. නැත්නම් එහෙම නැති වුණොත් සාමාන්‍ය සතියක් විතර යන ඒවා තියෙනවා පේන්ටින් එකේ සයිස් එක සහ ඩිසයින් එක අනුව. හොඳයි. කෂාදේ අපි මේ ගොඩක් කළා මිනෝලිගේ මේ විස්තර හැව ඇත්තම මේක හරිම ඉන්ට්‍රස්ටිං හරිම ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් තමයි මේ ගෘහ නිර්මාණ ශිල්පය කියලා. කියන්නේ ඒකිනුත් කියන්නේ හරිම විශේෂ දවූ දෙයක් තමයි මේ වලේ කතා කරේ. දැන් මේ තුෂාදේ මනාද දැන් තුෂාදේත් මේ වගේ චිත්‍රන්දල නැද්ද? මියුසික් විතරමද? චිත්‍ර අඳින්න අදින්නේ හරි. දැන් මෙහෙමනේ අතිශාදි දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉන්න ශේෂ්ත්‍රවල හරි අපේ ජීවිතේ හරි අපි අනේන තැන්වලදී හරි අපිට ජීවිතේ සමහර තැන්වලදී කලකිරීම ඇති වෙනවා. අපි පොඩක් ආපස්සට යනවා. අපිට හිතන්න කාලයක් ලැබෙනවා. ඔය වගේ දේවල් එක්කනේ අපි ජීවිතේ ඉස්සරහට යන්නේ. දැන් ඔයාගෙත් මේ ඔයා නවකෙක් විදිහට මේ සංගීත ශේෂ්ත්‍රයට එනකොට සෑහෙන්න හැල හැප්පීම් තියෙනවා. ඒක ඕනම ෆීල්ඩ් එකක ප්‍රිය සාමාන්‍ය පොදු කාරණාවක්. ඔයාට ඒ වගේ ජීවිතේ තිබුණාද? මේ කියන්නේ වැටුණු තැන් තිබුණාද? කලකිරීම ඇති වුණු තැන් තිබුණාද ෆීල්ඩ් එක ඇතුලේ? ඔව්, ඒ කියන්නේ එක දෙයක් මතක් වෙනවා. චූටිම වයස වලින්ද මම ඉස්සෙල්ලා කිව්වනේ මේ මං හරියට රේඩියෝ එක ඇහුවා කියලා. ප්‍රවීණයන්ගේ ගීතම වැඩිපුරම අහපු කාලය. එතන මට ප්‍රධානයි අපේ අමරදේව මාස්ටර්. ඉතින් මාස්ටර්ගේ සින්දු අහනවා. මාස්ටර්ට පුදුම ගෞරවයක් ආදරයක් මට ඒ කාලේ මම අදටත් ඒ දේ තියෙනවා. ඉතින් පොඩිම වයස මට හරියටම මතුනේ මගේ ග්‍රේඩ් කීයද කියනවත් ඒ පොඩි කාලේ ඉඳන් මට ආසාවක් තිබ්බා මේ කවද හරි අමරදේව සර් ඉස්සරහා සින්දුවක් කියනවා කියලා. ඒ ඉතින් බලාගෙන හිටියා. දැන් ඉස්සෙල්ලා සර් දකින්න ඕනේ එහෙම කියලා ඉන්නකොට දැන් ඇඳුරුම් කවක්වත් නැහැ. මේ මම 6 වසර ඉන්නකොට මම පද්‍ය රචනා තරගයකට ගිහිලා දිනලා
ඒක ත්‍යාග ප්‍රදාන උත්සවයේ තිබ්බ මහරගම තන්න සේවා සභාවේ මේ මේ උත්සවයට එනවා ආරාධිත අමුත්තා විදියට අපේ පණ්ඩිත අමරදේවයන් හිතුවේම නෑ මෙහෙම සර් මගේ ඉස්සරෙන් ගියා මම එදා තමයි සර් මුලින්ම දැක්කේ ඉතින් එදත් හිතුවා කවවද හරි සින්දුවක් කියනවා තමයි සර් ඉස්සරහා ගියා ඉතින් එදා සින්දුවක් කියන්න හම්බුනේ නෑ ඉතින් මේ ප්‍රසෙන්ට් එක අරන් ගෙදරා आई थिंक हम बलागिन बलागिन इनको मम दोलह वसरे आई तमृदेव दकीन लत्ट ए लें मगे आदरणीय गुरुतुम विशारद दीपिका प्रदर्शनी मिस टीचर्गे टीचर तीब शोका क्लमाय वैकना दर तर अरुण केल मे प्रसंगे मन दीचर्गे मेसूड तेना इन आराध्यता लिस्ट एके कलाकर गुडा हिटिया उद्यम तीब पंडित डब्ल्यू डी अमरदेव के मन सिंधुना थिंक मे मट अत्र प्रसंग हम लीचे का प्रसंग मसकटे कमार कलिंग गीतमा टीचर मगे कट हसन प्रसंग गे थिंक प्रसंगे प्रधान संगीत ईटम हाईब हाईटम माँ टीचर दम हई मम यान खाले टीचर मे तनी गायन शो एक तनी सिंधु उखम बेदर दीर तिब्बे मट तनी सिंधु अक्वे नैंद मट आवे मे समूह गायन हाईक्तिव प्रधानम टीचर को अड मैक तीना लुक ड्यूटी तीना एक करण के थिंग हरिम के मेतिया हे दें बलागिन इन्नो इन्नो पेली देगा तनी दे दे दें हम नह कोम हरी थिंग शो एक दवा चुट्ट मतने पड़ी कालगटे खाली मैं टीचर के अहन गेल हितुआ मैं आसावा मेम तिब्ब गेल आड़ कीन गेल हितुआ अब भाई मंग वगेम तब अक्ल नंगील वगे खिटिया मैं ये तन गी तन है अब इगोर गुड क्लास कलिंगे हिट पुआ मेरा गीन टीचर के नहुआ टीचर मैं आप तन गीते दिन्न पुल अंद पेली आक देखा तनियन दिन्न पुल अंद एवेलावे टीचर की मट अहेनो दें पुते अभी कवदावा सोलो पार्ट पास गीयन मैक पास गीयन ए हिंदू तम अद मेतन इन्े दंकोदा टीचर की थिंग अहन वे थिंग टीचर की अत अनिवार्य दीपिका मिस् की आने अतम एत ए हिंद मम एक टीचर ते कथा करें टीचर दीपुदे की मम मगे ड्यूटी हरीट करा शो के इट पे दास दास कॉन्सर्ट तिब्बे जून तुंगा ये कॉन्सर्ट हरीट मस हर पास नवंबर तुंगा कोल कौदे पुते अमरदेव मस्ट ने थिंग मट प्रधान दुखता अमरदेव लंका वेपीन पहाल वे असहाय गारे अब नैतिवेक देवनिया मट तिब्ब दुख मट सिंधु अखिया बैरी वेगा मगे हंड मम समूह गायन वाली इद्रिपत आयरें मट तनी पेली अखमे हंड तनी थिंग मदर बलागिन प्रार्थना करना ने आत्म नेता संसार अतुले अनिवार्य युम गीते कल की संसार मे अदर निवेदिका विधेयट अभी तुम लगेन गुणास्मरण वेडसट हाँ कर भाई मम देखला वासना देख गे अभी अभी कर प्रिया अभी दिन संगेदी गीते अहल शान हानी अभी ब्रेक करगर आई मत मे पेतर मुखद मे पेते मिनोली लसन टीन Thank you.
දවසේදී අපි බොහෝ දේවල් කතා කරා මේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ඒ වගේම සංකීර්ණ අපව සුවපත් කරන්නේ කොහොමද කියන එක අපි තුෂාදිගෙන් ඇහුවා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ඒ ඊට බැඳුණු කරුණු පිළිබඳව අපි මිලොනිත් එක්ක කතා කරන ගමන් හිටියේ ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් අපේ වැඩසටහනේ අවසානට ළඟා වෙන ගමන් තමයි ඉන්නේ මට හිතුණා මිනොලිගෙන් අහන්න මිනොලි දැන් මේ චිත්‍රයට අඳින ගමන් ඉන්නේ අපිට ඒකත් බලන අවස්ථාව තියෙන අවසානයේදී දැන් ඇත්තටම අපි ඕනම ශාස්ත්‍රයක නිරත වෙද්දී මිනොලි අපිට දැනෙනවා යම් කිසි අභියෝග मगे हितट अदहसावा मट दपाट कमार मम्मी लैल कपन इंडो कमर हरी मत सपोर्ट अत्र मगे मे महत्य मट सहन लोक उदाऊकरण यदेवा होयला दिन मुते आगे रेकिया निरतवन गे मट अद मट लोक दुष्कता मट दें हितन दे हितन वेलावट मैं करा हर कमती
ඉතින් සමහරක් වෙලාවට සතියක් දෙකක් විතර ඉන්න වෙනවා ඒක තියාගෙන එළියට දාගන්න. ඉතින් දැන් අර කරතරෝද නිර්මාණයේදිත් ඒ වගේ නිර්මාණය කරන්න ආසයි කරතරෝද හුස ගන්න විදිහක් නැහැ මට. ඉතින් ඒ වගේ දැන් ලෑලි කැල්ලත් කපන්න මට දැන් මේක ජොයින්ට් කරන්න ඕන නම් ඒ බඩුව මගේ ළඟ තියෙන මට ගයින්ඩර් එකෙන් කපලා මේව කරගන්න බැරි දුෂ්කරතාවල් එනවා. ඒ කියන්නේ මට තනියම කරගන්න බැරි දේවල්. රවුටර් කරන්න දැන් මේ ලෑල්ලක් එහෙම සමකට මේ අලුත් ආට් එකක පැනල් එකක් කරනකොට මේව රවුටර් කරන්න ඕනේ. රවුටර් කරන්න ලෑලි කපන්න ඕනේ, මදින්න ඕනේ, ගාන්න ඕනේ. ඒ දුෂ්කරතාවය තමයි ලොකුවටම තියෙන්නේ. ඉන් ඇරෙන ලොකු ඒ කියන්නේ අඳින එකේ නම් මට කිසිම ගැටලුවක් නැහැ. අර හිතෙන දේ ඒ ප්‍රොඩක්ට් එක හදාගෙන දැන් එක වෙලාවකදී දැන් මේ තාම ගෙදර තියෙනවා ඒක මේ මට හම්බෙලා තියෙන පරණ ඇඳි පියනක් ඇඳක් පරණ වියන් ඇඳක පැනල් එකක් එකේ මට ඩෙකෝ එකක් කරන්න අවශ්‍යතාවයක් තියෙන රූපයක් ගහලා ඉතින් තාම මට ඒක කපාගෙන වෙන් කරගෙන කරගන්න කාට හරි ටයිම් එකක් එකමට කරලා දෙන සහයෝගයක් දෙන කෙනෙක් මේට පුළුවන් වෙනකම් මට ඉන්න වෙනවා. ඒක තමයි ලොකුම දුෂ්කරතාවේ. ඔව්. දැන් මේ ව්‍යවසායිකාවක් විදිහට ඉදිරියට එන්න ඕනේ කියන එක කතා කරානේ. ඔව්. ජොබ් එකෙන් අයින් වෙලා මේක කරන්න දින්නේ. තාම ඒක හිතුවේ නෑ මම. ඒ කියන්නේ අදහසක් නැත්තෙමත් නෑ බොරු කියන්න ඕනේ නෑ මට. ඇත්තටම මේ අදහසක් කියන්නේ දැන් මම ඩිග්‍රී එක කරේ නෑ එතනින්ම රස්සාවක් කරන්න ඕනේ කියලා හිතලා ඉගෙන ගන්න ඕන නිසා ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඉගෙන ගන්න අරමුණ ඉගෙන ගත්ත ඩිග්‍රී එක ගත්ත උපාධිය මේ හා සැස දෙනවද? මේ මේ මේකත් එක විශේෂයක් එන්නේ නැහැ. සැස දෙන්නේ නැහැ. නමුත් ඒක ඉගෙන ගත්ත එක මේක මේ තරම් ඉක්මනට ඉතක් කෙටි කාලෙන් ජනගත කරන්න අත්‍යවශ්‍ය වුණා. සහ පාරිභෝගිකය හඳුනා ගැනීම මම ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මට අමතක වෙච්ච කාරණාවක් මම ඉගෙන ගත්තේ මහජන සම්බන්ධතා මාධ්‍ය කළමනාකරණයේ විෂය. පතේ ඒකෙදි මිනිස්සෙක් කොහොමද ගනුදෙනු කරන්නේ? මිනිස්සයව තේරුම් ගන්න හැඟීම් දැනි මේ චිත්‍රයක් තුළ මේ වර්ණවල ඉන්නේ මිනිස්සයාගේ හැඟීම් දැනි. නිරන්තරයෙන්ම මේ කියන්නේ ඒගොල්ලන්ගේ හැඟිච්ච බොහෝ සංකල්පයන් මේවා මේ පාටවල වර්ණවල මේක පාටක් විතරක් නෙමෙයි රතු පාට විතරක් නෙමෙයි නිල් පාටක් විතරක් නෙමෙයි ඒකේ කියන ලොකු කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව ඒගොල්ලෝ අපිට කියන්නේ නැති වෙන පුළුවන්. නේද? ඒ පරිභෝගිකය අපිට කියන්නේ නැහැ. නමුත් ඒගේ ඇතුලේ තියෙන විඥානගත අදහස තමයි ඒගොල්ලෝ අපිට කරන්න මිස් මේක නෙමෙයි පාට මේකමයි කියලා සමහරක් කාලවලට කියන වෙලාවල් තියෙනවා. ඉතින් ඒවා ඊට සංයමයෙන් තේරුම් ගන්න මගේ මහජන සම්බන්ධතා વિશે මට අතිශයින්ම ඉවහල් වුණා. සහ ඒකේ හැම පාට එකම PRN marketing PR and advertising හැමදේම තිබ්බා. ඉතින් ඒ දෙකක් නමුත් ඒ දෙකේ එකතු වුණා නම් ඇත්තටම මට ඉතා සාර්ථක ගමනක් කියන බලපෑවා. ඒකත් ඒකත් ඒ විෂය හරි comfortable මේ විශේෂම සමාජය අපි ජීවත් වෙනකොට අපි socialize වෙනකොට මාර වෙන සෑහෙන රුකුලක් වෙනවා. ඔව්. ඉතින් හරි මිනෝලිය දැන් අවසන් වශයෙන් ඔයාලට කියන දේ අපි දකිනවා මේ අපි දැන් අපේ වැඩසටහන බලන බොහෝ තරුණ තරුණියන් ඉන්නවා, පුංචි දුව දරුවන් ඉන්නවා, වැඩි හිටියා ඉන්නවා. මෙයාලට හිතෙන්න පුළුවන් ඔය ආට් එකක් කරලා ඇති වැඩේ මොකද්ද? ආ මගේ දුව මම ડોක්ටර් කෙනෙක් කරනවා. මම පරලෑලි කැල්ලක් පාට කරලා හරියනවාද? නේ මේක තමයි ඇයි අපේ සමහර විට මේ අපේ ලංකාවේ බහුතරයක් දකින විදිහ. මේක තමයි ආකල්පය අපි ඒක කතා කළ යුතුයි. ඉතින් දෙවල තංගන් ඉන්න වැඩක් නැහැ නේ. ඉතින් ඒ වගේ කෙනෙක් හිතනවා නම් දෙමාපියන් විදිහට එහෙම හිතුවොත් ඇත්තටම කියන විදිහට මේ දේ කරලා වැඩක් නැති වෙයි කියලා හිතන අවස්ථාවක් තියෙනවද? එහෙම නැත්නම් අපේ ඉදිරියට එන්න තියෙන පරම්පරාවට වාඩි දෙන අදහසක් තියෙනවද? නැහැ. මේක තමයි තැන. මේක තමයි විය යුත්තේ කියන අදහසින් වා ඉන්නවද? මේකයි දැන් අපේ තියෙන දැන් ඒක කතා කරන්න ඕන ප්‍රශ්නයක්. සමාජයේ යම්කිසි මතයක් තියෙනවනේ ආට් කරලා තැනකට එන්න බෑ කියලා. ඒ එන්න බැරි ඉතින් ඇත්තටම මේ ඒකට නිසි තැනක් දීලා නැති නිසායි. කොයි ඉගෙන ගන්න වියදම් කරන සල්ලි වලට සල්ලි ගියම් බැලුවාම පන්තියකට යවලා හොල දෙමෝපියෝ ඊපස්සේ ඇවිල්ලා ඉතින් ඊට පස්සේ මොකද්ද කරන්න කියලා ඉන්ඩස්ට්‍රි එකක් හරියට මේ ආර්ට් පිළිබඳව හැදිලා නැහැ. ඒ කියන්නේ සමහරක් කියන්නේ ඉහළ ධනේශ්වර පන්ති මේක මිලදී ගන්න එක සැබෑව. නමුත් මේක ඩේලි මාකට් එකක් ඒ කියන්නේ පවුලක් නඩත්තු කරන්න පුළුවන් දෙයක් කරගන්න සෑහෙන අමාරුයි. කලාකෘති ඉතින් ඇත්තටම ගත්තොත් ඉතින් පාරම්පරික කලා ශිල්පීන් ආද මාර අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ අතින් ගන්න ඕනේ දැන් ශිල්ප සභාවත් ඒක දැන් ලොකු සහයෝගයක් දෙනවා ඔවුන්ගේ ආර්ථිකය නගා සිටවන්න. ඉතින් අර එහෙම සමාජ වටපිටාව ගැන අධ්‍යයනය කරන කෙනෙක් එකපාරටම බැලු බැල්මට චිත්‍රයක් විකුණලා මේ ගොඩ යන නම් බෑ කියන මතේ තමයි ඉන්නේ. නමුත් එහෙම නෙමෙයි දැන් චිත්‍රයක් කියන්නේ ෆ්‍රේම් එකක් නේ. අතන මේ ෆ්‍රේම් එකක චිත්‍රයක් ඇඳලා විකුණනවාට වැඩිය එහා දෙයක් නෙ මෙතන තියෙන්නේ. මං කියන්නේ ඕනම ශේෂ්ත්‍රයකදී ඒක රජයටවත් සමාජයටවත් බැනෙලා වැඩක් නැහැ. තමන් ක්‍රියේටිව් වෙන්න ඕනේ. දෙමව්පියන්ට මට කියන්න තියෙන්නේ ළමයි ක්‍රියේටිව් වෙන්න හදන්න ඕනේ. මව් කරලයක් ඉන්න
ඉනදා තැනේ ඉඳන්ම ළමයා ක්‍රියේටිව් කරන්න ඕනේ කියන තැන මම ඉන්නේ. කියන්නේ මම දන්නේ ඒක මම මගේ මතයට අනිත් අය එකග වේද නැද්ද කියලා. ඒ තුලින් තමයි කියන්නේ මොන හරි දෙයක් අලුත් අලුත් විදියට දකින්න අලුත් විදියට හිතන්න. ඒ කියන්නේ මම මේකේ ස්ලෝගන් මම විශේෂයෙන් කියන්න ඕනේ මේ මම මේකේ ස්ලෝගන් එක දැම හැමදේම සුන්දරව දැකීමට හැකි නම් කියලා. Facebook මේකෙදි මම දැන් මෙහෙමයි. ඒ කියන්නේ ඕනම දේ හොඳට දකින්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා මට. ඒ කියන්නේ හැමදේකම වැරදි පැත්ත විතරක්ම දකින්නේ නැහැ. ධනාත්මක වෙන තරමට තමන්ගේ සිතුවිලි හොඳම විදියට දකින්න නේද? ඉතින් ඒ නිසා මම දෙමාපියන්ගේ ආදරෙන් ඉල්ලන්නේ ඉතින් නිර්මාණශීලීත්වයේ වෙන දරුවන්ට ඉඩ දෙන්න. ඒ තුලින් හොඳ පුරවැසියෙක් නිර්මාණය වෙයි ડોක්ටර් කෙනෙක් හෝ වේවා ડોක්ටර් නිර්මාණශීලී විය යුතුයි ඉතින් අනිවාර්යෙන්ම ඒක ප්‍රධානතම දේ තමයි අපේ පුංචි කාලේ ඉඳන් අතරම මේ මිනෝලි කියෝ වගේ අර කලලේ පටන්ම අපි අපි යාන්ත්‍රික වෙන්නේ නැතුව අපි ස්වභාව ධර්මයක් එකතු වෙන්න ඕනේ. එතකොට ස්වභාවිකවම අපිට නිර්මාණශීලීත්වය ඇති වෙනා කියලා මම විශ්වාස කරනවා. දැන් ඉන්න දරුවෝ විතරක් මේ වැඩහිටි පරම්පරාව අතිශය යාන්ත්‍රිකයි. අදහස් මේ හැම දෙයක්ම යාන්ත්‍රික වෙලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් එතනින් එහාට ඇවිල්ලා බැලුවොත් ලස්සන දේවල් දකින්න පුළුවන්. මේ ලෝකේ මීට වඩා හරි ලස්සනයි. හරි පිරිසිදුයි නේ. හරි අපි සින්දුවක් අහමුද? අපි තුෂාදිගේ සින්දුවක් තමයි ලැස්සනේ නේ. සින්දුව අහලා ආයමත් අපි කතාවට එකතු වෙමු. මොකද අපි යන්න තෝනේ අද ප්‍රියා. ඔව්. එහෙනම් අද මේ දෙනවා තියාගෙන මෑනකට ගිහින් ඉතින් අපි යන්න තුෂාදුවට අවස්ථාව තුන ලස්සන සින්දුවක් කියන්න. සින්දුව අහලා බලලා රස විඳලා ආයමත් මේ පැත්තට.
තරුණ පරම්පරාව අතර අතිශයින් ජනප්‍රිය වුණ ගීතයක් තමයි අපි තුෂාලිගේ හඳින්න හැවුවේ. තුෂාලි දැන් අපි විවිධ වූ ශෛලීන් අපි දන්නා මේ මියුසිෂන්ස්ලා වැළඳගෙන තියෙනවා. මම මේ ශෛලියට ආසයි නැත්නම් මම මේ ශෛලිය හදාරන්න කැමතියි මං ඉදිරියට යන්නේ මෙන්න මේ කියන ආව ශෛලීන් කියලා. තුෂාලිට තියෙනවද එහෙම එක්තරා රාමුවකට කොටු වෙලා දින එහෙම නැත්නම් මම මෙතනින් එහා තව ශෛලීන් ඉගෙන ගන්නවද? ඔයාට දැනෙන්නේ කොහොමද? ඔයාගේ අත්දැකීම් එක්ක කොහොමද ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ? මගේ දැනට තියෙන ශෛලිය මම කරන ගීත ශෛලිය ගොඩක්ම ක්ලාසිකල් මියුසික් තමයි මම හදාරන්නේ. ඒතකොට හැබැයි මේකට කොටු වෙලා නැහැ. මට ශෛල ගණනාවක ගායනා කරන්න අවස්ථාව ඉස්සරහට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට පුළුවන් පරාසෙ කොතනද මම එතනට අනිවාර්යෙන් මේක කරනවා. කොටු වෙලා නැහැ. කොටු වෙලා නැහැ නේද? හරි දැන් ඔයාට ඇති ඔයාගේ තව ඔයාගේ වයස ඉන්න නේද? සම වයස ඉන්න අය ඇති ඔයා වගේ මනේ මමත් ආසයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මගේ දක්ෂතාවයන් පිළිබඳවත් කතා කරන්න මටත් තුෂාදි වගේ වෙන්න තියෙනවා නම් එහෙම හිතන අය තින්න පුළුවන් නේද? ඉතින් සම වයස ඉන්නකොට එහෙමනේ අපි ගොඩක් අයව නේද සංසන්දනය කරන අවස්ථාවල් තියෙනවා. මටත් මෙයා වගේ වෙන්න තියෙනවා නම් අය වගේ වෙන්න තියෙනවා මේ තරුණ පරම්පරාව මෙන්න මේ ආකාරයට තමයි ඉතින් හිතන්නේ. ඉතින් ඒ අයට ඔයාට දෙන පුංචි පණිවිඩයක් තියෙනවද? ඔයා හිතන විදිහට අපි උත්සාහ සමාජ මාධ්‍ය තිබ්බොත් ඇතිද අපිට ඉදිරියට එන්න අපිව මිනිස්සු දැනගන්නේ දැන් මේ රූප වාහිනිය එහෙම නැත්නම් ගුවන් විදුලිය එතනින් හැටි ගියම සමාජ මාධ්‍ය හරහා විතරද නැත්නම් අපි හෙමින් ගමනක් ගිහිල්ලා අපේ තැන හදා ගන්න ඕනේද ඒක හැම වෙලම කාලයට ඉඳ දෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපේ හිතේ කොච්චර අසවතිබ්බත් මම රටේ ගායිකාවක් වෙන්න ඕනේ මම රටේ නිවේදිකාවක් වෙන්න ඕනේ කියන මේ අනිවාර්යෙන්ම එහෙම දුවන සීර 80ක් ඉන්නවා මේ ලංකාව තුළ. එතකොට ඔයකද දකින්නේ කොයි විදිහටද? කොහෙම කරලා නිකන් හරි ලක් එකට වැඩේ හරි ගියොත් හිම හරි කියලා හිතන අවස්ථාවක් තියෙනවද නැත්නම් ඔයා කියන විදිහට හෙමින් ගමන අපේ තාරුණයට මැච් වෙනවද? හෙමින් ගමන කාපු අයගේ පැවැත්ම ගොඩක් තියෙන. ඒ කියන්නේ ඒ අය මිය ගියත් ඒගොල්ලන්ගේ ගීත ඒ හඬ මිනිසුන්ට අමතක වෙන්නේ නැහැ. ගොඩාක් කල් පවතිනවා. හිමින් කියන්නේ අර නිකන් හරි වේගිතියාගෙන ඉන්න ඕන කියන මම කියන්නේ. ඒ කියන්නේ එක සින්දුවක් කරලා අවුරුදු ගානකට පස්සේ තව එකක් කරනවා නම් ඒක නෙමෙයි ගමන. නමුත් ඒ කාලය තුළ පළවෙනි ගීතේ කියන්නේ අපිට ප්‍රේක්ෂකයා කියනනේ හොඳ නරක මේ දේවල් අහලා ඊළඟ සින්දුව ඇතුලේ තව අලුත් දෙයක් තව අලුත් දෙයක් තව වෙනසක් එහෙම දේවල් කරගෙන ඉස්සරහට ඒ ගමන තියාගෙන යනවනම් අන්න හරි වේගේ ඒ වේගය ඇතුලේ මම හිතනවා හොඳ දෙයක් කරන්න පුළුවන් ඒක තමයි මම කියන ගමන. ඔන්න මේ පණිවිඩය දෙන්නේ තරුණ පරම්පරාවම නියෝජනය කරන කෙනෙක් නිසා ඔන්න සම වයසේ ඉන්න ඒ වගේම නංගිලා මාලිලත් නේද අනිවාර්යෙන්ම ඒ දේවල් පිළිපැදුවොත් තමන්ගේ ශේෂ්ඨත්වය තමන්ට පැවැත්මක් තියාගෙන යන්න පුළුවන් කියන එක තමයි බොහෝ දෙනෙක් මෙතන ඇවිල්ලා කියන කරුණු වලත් එක අපිට විශ්වාස කරන්න තියෙන්නේ. ඉතින් අපි ක්‍රම ක්‍රමෙන් ඇවිල්ලා ඉන්නේ ඇන්ජි අපේ ප්‍රෝග්‍රෑම් එකේ එන්න එකටත් අපි අවසාන වශයෙන් අහමු නේද මෙයාලටත් බලාපොරොත්තු ඇති යම්කිසි නේද අරමුණු ඇති ඉදිරියේ දිටු කරගන්න. ස්තුති කරන්න කට්ටිය ඇති ඒ කට්ටියට අපි ස්තුති කරමු. ඇත්තටම මගේ අරමුණ නම් කවදාව
වෙන්න පුළුවන් ව්‍යාපාරයක් මම බිහි කරන්න තමයි මගේ මූලිකම පරමාර්ථය. ඉන් හැරුණුකොට එතනම චිත්‍රකලාව වැළලී යන විෂයක් පන්සල් සිතුවම් කලාව කොහොම හරි ඒකේ ආභාෂයන් ඒකේ ශෛලියන් ශ්‍රී ලාංකිකකම ලෝකෙට දෙන්න පුළුවන් නම් අනේ ඒක තමයි දෙවනි පරමාර්ථය මගේ. ස්තුති කරන්න නම් සෑහෙන පිරිසක් ඉන්නවා. මුලින් ගත්තොත් මගේ අම්මා, මගේ තාත්තා, ඒ වගේම මගේ මහත්තයා මට ගොඩක් උදව් උපකාර කරනවා. විශේෂයෙන් මගේ ගුරුවරු ටික. ඒ කියන්නේ චිත්‍රකලාව මම විශ්වවිද්‍යාල මට්ටමින් හැදෑරුවේ නැති වුණත් මම පුංචි කාලේ ඉඳන් මට මේ රේඛාවල් කියලා දුන්න ගුරුවරු පිරිසක් ඉන්නවා. අනිවාර්යෙන් මම ඒගොල්ලෝ මතක් කළ යුතුමයි. එහෙම ගන්නවා මගේ ප්‍රාථමික චිත්‍රකලා ගුරුතුමිය විරක් පොඩි මිස්, ඊට පස්සේ පාසල් අධ්‍යාපනයේදී ධම්මික සර්, ඊට පස්සේ මේ ට්‍රෙඩිෂනල් ආර්ට් මේවා හදාරන්න මට ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි පුබුදු සමන් කුමාර සර්. ඉන් හැනට මම කලායතනේ පුංචි 6 වසරේ ඉඳන් 12 මේ ඒ ලෙවල් මට්ටම දක්වා තුෂාරා කලාකවි තුෂාර සර්ගෙන් ඉගෙන ගත්තා චිත්‍රකලාව. එහෙදි දැන් මේ 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 කලාවල් නැතත්, ඒ කියන්නේ පාසල් මට්ටමේදී මේ දේවල් උගන්වන්නේ නැතත්
මේ චිත්‍රකලාවේ සෑම ශේෂ්ත්‍රයක් මේ කියන්නේ ඔයිල් පේන්ටින් ග්ලාස් පේන්ටින් මියුරල් ස්කල්ප්චර් ඔය සියලු දේකම යම් කිසි දැනුමක් ඒ කලායතන තුළින් මට ලැබුණා. ඉතින් ඒ ඒ ලැබිච්ච දේ අනුව තමයි මම තීරණය කරගත්තේ මට ගැළපෙන්නේ මේ දේ කියලා. ඒ කියන්නේ ෆිගර්ස් වලට වැඩිය මට ඩිසයින් පැත්ත උචිතයි මට මේ ප්‍රොඩක්ට් එකට දාගන්න කියලා මේ මම තීරණය කරේ ටැං වලදී. එයින් ඊට පස්සේ මම කතා කරන්න ඕනේ මගේ මාමලා ඒ අම්මගේ අයියා මගේ තාත්තාගේ සහෝදරයෝ හැම කෙනෙක්ම. ඒ කියන්නේ දැන් මම මේක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කට්ටිය මම කියලා තියෙන මේ දේවල් හම්බුනොත් මට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හරි උනන්දු මේ දේවල් පිළිබඳව විශේෂයෙන් මගේ ආච්චි අම්මා අම්මා වැඩට යනකම්ම මම පාසල් අධ්‍යාපනයේදී හැම දෙයකින් පස්සෙන් හිටියේ මගේ ආච්චි අම්මා. ඒගොල්ලෝ මට සෑහෙන ලොකු උදව්වක් දැනටත් මේ සිදු කරනවා. ඒ හැරුණු වෙලාවට මම කියන්නේ දැන් මේ ව්‍යාපාරය මට ඇත්තටම අලුත්නේ. මේ ව්‍යාපාරය තාම මම නිකන් බීජ මට්ටමේ ඉන්නේ. ඉතින් තව මහා ලොකු ගසක් වෙලා ඒ ගසෙන් අනිත් අයට හේවණක් දෙන්න සෑහෙන කාලයක් යයි. නමුත් මං හෙමින් ගමනක් යන්නේ. ඉතින් ඒ කාලය තුලදී මට මේ මේ ගහ වැඩෙන්න උදව් වෙන හැම කෙනෙක්ම මං ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන්ම මේ වෙන ශේෂ්ත්‍රයකට වැඩිය මෙතනදී පාරිභෝගිකයා කියන කෙනා මගේ ක්ලයන්ට් කියන කෙනා මට පිට කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ මට මගේම අය. මොකද ඒගොල්ලෝ තමයි මේක ඉස්සරහට ගෙනියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝමයි දෙන්නේ මේ මම ගොඩක් ලොකුවට ප්‍රචාරණය ඇත්තටම දීලා නැහැ තාම මාකටින් පැත්තේ. ඒ කෙනෙකුට කරන නිර්මාණයක් දැකලා එයා ඇප්‍රීෂিয়েට් කළා තමයි ඊළඟ එක්කෙනාගේ මට ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකම්. දැන් ඕඩර්ස් මේ මාස 4ක් විතර කාලෙතරදී ඕඩර් 20කට වැඩිය මට ඇවිල්ලා තියෙනවා ප්‍රොජෙක්ට් මට්ටමේ. ඉතින් මට සමහරක් වෙලාවට පෙන්වන්න දේවල් තිබ්බෙත් නැහැ නේ මුලින් පටන් ගන්නකොට. මම ආර්ට් කරලා ගෙදර ඇඳලා තිබ්බට මේ දේවල් මෙහෙම කියන. හැබැයි ඒගොල්ලෝ විශ්වාස කරා. ඒ විශ්වාස කරපු පළවෙනි කෙනා තමයි ප්‍රියංග සමරක්කොඩි මහත්තයා. ਉਹ ගොඩක් විශ්වාස කරා මේ ඔයාගේ ළඟ හැංගිච්ච මේකක් තියෙනවා. ඔයා බය නැතුව මගේ විලායක මට හරිම බය හිතුණා. මේ ලොකු හොටල් එකක් එකපාරට මත ගන්න ගල් ටිකක් ඇඳලා ප්‍රොඩක්ට් එක විකුණලා මේ ඒකෙන් පටන් ගන්න. ඉතින් ඔහු තමයි දිරිමත් කර කර නිරන්තරයෙන්ම ඔහු මාත් එක්ක ඉන්නවත් මගේ පළවෙනි පාරේ මං හිතන්නේ වෙන කෙනෙකුට ඒ වගේ අගන අවස්ථාවක් හම්බෙන්නේ නැති වෙයි. ඉතින් ඒ සියලු දෙනාටම සහ මගේ ගුරුවරුන්ට මගේ ඥාතීන්ට මගේ යාළුවන්ට විශේෂයෙන් මගේ විශ්වවිද්‍යාලයේ ගුරු මණ්ඩලයට මම විශේෂ ස්තුතියක් පුද කරනවා. මං වගේ කෙනෙක් බිහි වෙන්න මං වගේ කෙනෙක් ඇති වෙන්න මේ සියලු දෙනාගේම දායකත්වය ලැබුණා. ස්තුති. ඒ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ සියලු දෙනාටම හිසනම ආචාර කරනවා. ඒ සියලු දෙනාට මගේ ගුරුවරු හැමෝටම. හරි. මේ අපි චිත්‍ර පොඩ්ඩක් වෙන්නමු අවසාන වතාවට මේ සමීප දර්ශනයක් අපි බලමු. පොඩ්ඩක් අපි කෙලින් අතට පෙන්වනවා වඩාත් පැහැදිලි වෙයි. ඔව්. පොඩි වෙලාවක් අපි තියාගමු අතේ. මේක තමයි අය අද දවසේ ඇඳපු නිර්මාණය චිත්‍රය. ඉතින් ඔබත් කැමති නම් ඔබේ ගෘහ ලස්සන කරගන්න මේ වගේ විදිහට මේ වගේ පරණ විදිහට තමන්ගේ ගේ ලස්සනට තියාගන්න ඕන නම් ඒ කලාවට කැමති නම් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා ඒව සම්බන්ධ කරගන්න. තුෂාදි කියන්නකෝ මොනවාද අරමුණු මොනවාද සැලසුම් සහ කවුද ඉන්නේ ඔබට ස්තුති කරන්න? මුලින්ම අරමුණක් විදිහට තියෙන්නේ අධ්‍යාපන කටයුතු සංගීතයෙන් ඉගෙන ඉස්සරහට යන්න නම් මම ඉගෙන ගන්න ඕනේ. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට මුල් තැන දීලා තියෙනවා. එතනින් එහාට ඉදිරියට එන්න තියෙනවා මගේ තවත් නිර්මාණ කීපයක්. පළවෙනි ඩුවට් එකත් ඉස්සරහට එනවා. ඉතින් ඒ නිර්මාණ එනකොට මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. දැත් ශාදී ඔයාලට මේ ගීත කීපයක්ම අද මේ විකාශය කරනකොට ඔයාලට උදව් කරපු කෙනෙක් කියලා නේද? කීබෝඩ් වාදනය. කියන්නේ මගේ ගුරුවරු ගොඩාක් මට ඉන්නෝ ස්තුති කරන්න. ඒ අතර අද මට ගායනයේදී සහාය වුණේ මගේ එක් ගුරුවරයෙක් හිමාල් රාජපක්ෂ සර්. දිසරම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුංචි කාලේ ඉඳන් අදටත් මගේ පාසල් ගුරුවරු ඒ හැම ගුරුවරයෙක්ම මතක් කරනකොට එක ගුරුවරයෙක්ට විතරක් කියන්න බෑ මගේ ටීචර් කවුද කියලා අහුවාම මගේ ගුරුවරු ගොඩේ ඒ ලිස්ට් එකේ ඉන්න ප්‍රසිද්ධම කෙනාගේ විතරක් නම මට කියන්න බෑ. හැම ගුරුවරයාට මේ ක්‍රෙඩිට් එක හම්බ වෙනවා. ඉතින් අදටත් මේ මේක නිසා තමයි මම මෙහෙම හිනවලා ඉන්නේ. ඉතින් ගෙදරින් ලැබිච්ච සහයෝගය අනිවාර්යයෙන්ම ගොඩාක් ඉහළයි. ඒක AI ඊට පස්සේ ගුරුවරු මේ හැමෝමත් එක්ක තමයි මම අද ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැමෝටම මම පින් දෙනවා, ස්තුතිවන්ත වෙනවා. සහ ගීතය අහපු රසවිඳපු හැමෝටම වගේම මගේ පළවෙනි ගීතය සංගීතවත් කරපු පසන් ලියනගේ අයියවත් මතක් කරනවා. මේ අයට තමයි මම ස්තුතිවන්ත වෙන්නේ.
සහ මං ඉල්ලා සිටින ගීතය අහපු නැති අය ඉන්නවා නම් ඒ අයටත් රස විඳින්න කියලා තමයි හොඳයි අපි youth art beat අවසානයේ තමයි මේ ළඟා වෙලා තියෙන්නේ ඉතින් අපි ඉදිරියට කතා කරන්න සූදානම් මේ වගේ දක්ෂ තරුණ තරුණියන්ව අපි අපේ මැදිරියට ගෙනන සූදානම් ඉන්නවා ඉතින් ඇන්ජි එහෙම ගන්න වෙලාව හරි good bye ඔයාට good bye හරි අපි එහෙනම් දෙන්නටම ස්තුතිවන්ත වෙනවා තුෂාදී ඒ වගේම මිනෝලි දෙදෙනාටම අපි සුබ පැතුම් එකතු කරනවා ඉදිරිය සාර්ථක වේවා තවත් ඉදිරියේදී අපිට අනාගතයේදී ඔයගලගේ දස්කම් එක්ක අපිට ඔයාලව මීට වඩා වෙනස් විදිහට දකින්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන බොහොම ස්තුති අද දවසේ අපිත් එක්කටම අපි දෙන්නත් එක්කම සම්බන්ධ වුණාට හරි එහෙමනම් දෙන්න මේ මේ ආඩ් බීට් වැඩසටහනේ කාර්ය මණ්ඩලයේ විශේෂ ස්තුතියක් සිද්ධ මේ සිදු කරන්න ඕනේ ඔය දෙලන්ටත් කාර්ය මණ්ඩල සියලු දෙනාට ස්තුති මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔව් يعني චර්න ටීවී එකට අපිට අද කතා කරලා මේ කරපු ආඩ් බීට් ප්‍රෝග්‍රෑම් එකට ඔයාලා දෙන්නටත් කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි අනිවාර්යෙන්ම ගොඩාක් ස්තුතියි හරි එහෙමනම් ඔය දෙන්නටත් නැවත වතාවක් ස්තුති කරන ගමන් ප්‍රියා අපි යන්න තමයි හදන්නේ අපි යන්න තමයි හදන්නේ මේ රිද්මයයි කලහවයි එකට මුසු වෙන තැන තාරුණේ ජවයේ තියෙන්නේ කොහෙද ඒ තියෙන යූත් ආඩ් බීට් හරහා පමණයි චරන් ටීවී එකේ එකතු වෙන යූත් ආඩ් බීට් එක එකතු වෙන දිගටම අපිත් එක්ක එකතු වෙන කියලා අපි ආරාධනා කරමින් අපි දින යන්න යන්නේ ඇන්ජි ඇන් ප්‍රියා බයි 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 लोला